පුරුදු වේලාවට අප ඔබේ නිවහනට ඉන්නේ විශේෂයෙන්ම ගෙවුණු සතියේ කාලීන වැඩසටහන සමගින් මේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙන විටත් රට පුරා COVID-19 වෛරස ව්‍යාප්තිය සමග ජනතාව තුළ නැවතත් මේ වෛරස ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් කතා බහක් රට පුරාම ඇති වෙලා තිබෙනවා මේ නිසාම අප අද දිනේ විශේෂයෙන්ම ගෙවුණු සතියෙන් මේස් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ නිසාම ඒ සඳහා මේ වෙලාවේ රටේ සුදුසුම පුද්ගලයා කිව්වොත් එකතකින් නිලධාරියා කිව්වොත් මා නිවැරදි කියලා මා විශ්වාස කරනවා විශේෂයෙන්ම රට තුල පවතින මේ COVID-19 අවදානමින් රටේ ජනතාව මුදා ගන්නේ කොහොමද රටේ ජනතාව ආරක්ෂා වෙන්නේ කොහොමද රටේ ජනතාවගේ වගකීම මොකක්ද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දිනේ ගිවුණු සතිය සඳහා සහභාගී වෙන COVID-19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුත්නා ජෙනරාල් සවීන්දු සිල්ලා මහත්මයා ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නා ගිවුණු සතිය වැඩසටහනට මම කැමති යුද හමුදාපතිතුමනි මුලින්ම ඔබතුමාගෙන් පටන් ගන්න විශේෂයෙන්ම අපි දැක්කා අපේ රට මීට මාස 8කට පමණ පෙර COVID-19 වෛරස උවදුර හේතුවෙන් විශේෂයෙන්ම අවදානමකට ලක් වෙලා තිබුණා විශේෂයෙන්ම අපි දැක්කා ඒ අවස්ථාවේ රට තුල ස්ථාන තුනක විශේෂයෙන්ම COVID-19 පොකුරු අපි දැක්කා හැබැයි මේ සියල්ල රටේ ආරක්ෂක අංශ ඒ වගේම තමයි රජය සෞඛ්‍ය අංශ මැදිහත් වෙලා මේ මැදිහත් වීමෙන් වළක්වා ගත්තා ඒ වගේම තමයි ඊට පස්සේ අපේ රටේ අපි දැක්කා මැතිවරණයක් තිබ්බා ඊට පස්සේ මේ COVID-19 අපේ රටේ සමාජයෙන් අමතක වෙලා යන තත්ත්වයකටත් පත් වුණා හැබැයි එකපාරටම නැවතවතාවක් රට තුල මේ ආයේ මේ පසුගිය 4 වෙනිදා ඉඳලා COVID-19 උවදුර පිළිබඳව සාකච්ඡා වෙනවා ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා වෙනවා ඇත්තටම මේ පිළිබඳව මැඩපවත්වීම සඳහා පවත් කරලා තියෙන ආයතනයේ ප්‍රධානී ඔබතුමා ඔබතුමාලා ඇත්තටම උද්දාමයකටපත් වෙලා හිටියද මේක අපි මැඩපවත්වුවා කියලා ඒ නිසාද ඇත්තටම නැවතවතාවක් මේ රට අපේ රට මේ තත්ත්වයට මුහුණ දෙන්න හේතු කිසිසේත්ම නැ ඔබතුමා කිව්වා මේකේ ප්‍රධානියා වශයෙන් අපේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උද්දාමයටපත් වෙලා හිටියා කියලා එසේ කියන්න තරම් ඔබතුමාට අපි උද්දාමයටපත් වෙලා කතා කරපු එක ස්ථානයක් හෝ මෙය වහන්න කියපු ස්ථානයක් මම දකින්නේ තියෙනවා කියලා ඔබතුමාට උදාහරණයක් වශයෙන් කිව්වොත් පසුපසට ගිහිල්ලා දැන් පළවෙනි ආසාදිතේ කාලයකට පස්සේ මේ තුන්වෙනිදා හමු වෙනකොට මට කියන්න පුළුවන් සරලම උදාහරණ ගන්න ඔබ ආසන්නතම උදාහරණය සැප්තැම්බර් මාසේ 26 වෙනිදා විතරා ඉඳලා 25 26 ඉඳලා ඔක්තෝබර් මාසේ 10 වෙනිදාට යෙදিলা තිබ්බ ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වෙනි සංවත්සරයේ වෙනුවෙන් අපගේ ආගමික වතාවත් වලට රටේ විවිධ ස්ථානවල ආගමික උත්සව පැවැත්වුවා දිනපතා පැවැත්වුවා ඒ ගියපු සෑම අවස්ථාවකදීම බොහෝ වෙලාවට අපි ගියාම මාධ්‍ය අපිව හමු වෙලා එදිනදා ප්‍රශ්න කතා කරනවා ඒ කතා කරන සෑම දිනයකම ඕනම දනගමට ඔප්පු කළත් පෙන්වන්න පුළුවන් සෑම අවස්ථාවකදීම කිව්වා මේ රටේ කොයිඩුත් නැහැ වගේ තමයි මේ රටේ ජනතාව ක්‍රියා කරන්න කියලාත් අපි මේ පරිස්සම් විය යුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍ර ලබා දිය උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බව පැහැදිලිවම කියලා තියෙනවා ඒ ඔබතුමා අහපු අර මා හැමකට කිව්වන් පස්සේ මම කිව්වේ ක්‍රියාන්විත මධ්‍යස්ථානට ඉතින් ප්‍රධානිය වශයෙන් අපි කතා කරනවා ඊට අමතරව විටින් විට අපි මේ සම්බන්ධව කිව්වා මේක ඇඟිලි දික් කිරීමක් අපි අත හොදා ගැනීමක් නෙමෙයි මේ කතා කරන්නේ රටේ ජනතාව දන්නවා මධ්‍යස්ථානයක් විසින් අපිද නැත්නම් රටේ ජනතාව ජීවත් වුණාද කියලා ඔබගේ නාලිකාවෙන් ඔබට කියන්න හැකියාවක් තිබෙනවද මේ අවසන් පුද්ගලයා හමු වුණාන් පස්සේ හතර වෙනිදාකම් එක අවස්ථාවක් ඔබගේ නාලිකාවෙන් දාලා තියෙනවද පරිස්සම් වෙන්න කියලා පුළුවන් නම් දැන් මට පුළුවන් නම් ඔබගේ නාලිකාව දැන් මට දෙක් කරපු විදියට මම අහන ඔබගේ නාලිකාවෙන් එක අවස්ථාවක් පෙන්වන්න ඔබගේ නාලිකාවෙන් රටේ කොහේ තිබ්බ ආරක්ෂා වෙන්න ඕනේ මේ සමයදීව කරපු එක ප්‍රෝග්‍රෑම් එකක් ඔබගේ නාලිකාවේ තියෙනවද මම දන්නව නැහැ කියලා ඔබගේ නාලිකාවේ එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පටියක් ගියාද පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මම හිතන්නේ නැහැ මම මේ ඔබගේ නාලිකාවට නෙමෙයි කියන්නේ ඔබගේ නාලිකාවේ තුල පවත්වන සාකච්ඡාවකින් අහනින්ද මං අහන්නේ එතකොට මේ ආකාරම මේ උදාහරණයක් ගත්තම පොදුවේ මේ තත්ත්වයක් තිබ්බේ නැහැ අපි දැක්කා රටේ ජනතාව ජීවත් වෙච්ච හැටි ඉතින් මේකෙදි ඇත්තටම මේකේ පොදු වගකීමක් වෙන කාටවත් බරපතල නෙමෙයි කොයිතරම් පණිවිඩ දුන්නත්
අර යම් කිසි නිදහසක් නැති වෙලා වගේ හිටියානේ බොහොම මේ රටේ ජනතාව බොහොම අමාරුවෙන් තමයි බොහොම කැපකිරීම කළා තමයි මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් විසින් කොවිඩ් 313ක් වැනි ක්‍රිටික් සංඛ්‍යාවකට මේක සමාජය තුල නවත්තගෙන ඉතුරු අපොකුරු වලින් ආවේ මේක රැකගත්තේ ඉතින් මේ කැපකිරීම තුලන් ලබාගත් දේ අර අහිමි වෙච්ච දේ රටේ ජනතාවට මම හිතන්නේ විශාල විශ්වාසනීය භාවයක් තිබ්බා දින 50ක් පළවෙනි කාලේ දින 50ක් වෙනි මාර්තු 11 ඉඳලා අප්‍රේල් 30 වෙනිදී අවසන් කොවිඩ් 19 දිදා සමාජයෙන් ඉවර කරනවා. නමුත් අගෝස්තු 2 වෙනිදාත් අර පොකුරකින් පොළොන්නරුව පැත්තෙන් එක්කෙනෙක් හමු වෙන එක වෙන කතාවක්. නමුත් ඒක රට පුරා හිටින රට පුරා තිබ්බ කතාව අප්‍රේල් 30 වෙනිදා නැවතුණා. ඉතින් ඒක හින්දා මම දකින්නේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තිබ්බා මේක පරාජය කරයි කියලා හිතෙන්නේ නැති ඒ අනුව තවත් පැත්තේ හිතන ඇති අපි ආවත් අපි ජයග්‍රහණය කරන් පුළුවන් අපි කවදාකවත් පරදිච්ච జాතියක් නෙමෙයි හින්දා හිතන්නේ නැති මේක ආවට ලොකු දෙයක් කියලා අර තව දෙයක් තිබ්බා රටේ ජනතාවගේ මේ රටේ මැරුණේ 13 දෙනයි මේ 13 දෙනාගෙත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි ඇත්තටම මේ සමහර අය විවිධ රෝග හරහා එකතු වෙලා මැරි මිය යාම් යම් තිබ්බේ ඉතින් ඒ අඩු සංඛ්‍යාවන් කොවිඩ් හා සම්බන්ධ ලෝකේ අනෙකුත් රටවල් එක්ක බැලුවම සුළු සංඛ්‍යාවක් මිය ගිහිල්ලා සුළු සංඛ්‍යාවක් ආසාදින වෙලා වැඩි ඇඟට දැනුන වහලා දිබ්බක වෙන කතාවක් නමුත් ඒ தත්ත්වේ මත යම් කිසි ආකාරයක මේක පාලනය කරගන්නවා මේක තරම් ලොකු කොයින් එකක් නෙමෙයි තියෙන්නේ කියලා විවිධ මත කට්ටිය තිබ්බා ඒත් එක්කම හඳ රටේ රජයේ විසින් සියලුම ක්‍රියාපටි පාටි කරගෙන ගියා වැහුව නෙමෙයි තව උදාහරණයක් දෙන්න කොහොමද මේ කොවිඩ් ආසාදිතය හොයාගන්නේ මේ අවස්ථාවේ වාගන්නේ ගම්පහර රෝහලට වෙලා ගිහිල්ලා ඉද්දි සාමාන්‍ය තත්වයක් ඇත්තේ වාර්තා වෙන පුද්ගලෙක් ඒ රෝහලෙන් කරන ලද පරීක්ෂණයක. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රියමු දීලා තිබ්බ හැම රෝහලකම මෙවැනි තත් වෙන කට්ටිය 10 දෙනෙක්ගේ PCR පරීක්ෂණ දිනකට කරන්න කියලා. ඉතින් PCR පරීක්ෂණ කරන්න කියලා රටේ නියමයක් තිබ්බා. ඒවා විදිහට කරගෙන ගියා. අහඹු ලෙස ගන්න කියලා තිබ්බා මිනිස්සු ගැවසෙන තැන. ඒවා කරගෙන ගියා. ඉතින් මේ මේ වගේ කාර්යයක් ගොඩක් වුණා. ඊට අමතරව අපි දන්නවා නවත්තලා තිබ රටේ විදේශ රටවල් හිටපු අපි ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ගෙන්නගෙන මොකද අපේ එක වගකීමක් අපේ රටේ ජනතාව බොහොම අහිංසක විදියට ගිහිල්ලා විදේශිනීම ගේන ජනතාව ගස් ගල් ගාන බුදියගෙන එන්න බැරුව හිර වෙලා ඉන්නවා ඒ මිනිස්සු ගෙන්න ගන්න ඕනේ ඒක අපේ වගකීමක් ඉතින් ඒ කට්ටිය හැකියක්මනේ ගෙන්න ගන්න කටයුතු කරන්න ලැබුවා ඒ කටයුතු කරද්දී ක්‍රමවේදයට ගෙන්න ගන්න කොච්චර කෑ ගැහුවත් සමහර විට රජයටත් සමහර වෙලාවට අපිටත් කෑ ගැහුවා ඒ ගෙන්න ගන්න බැරි කියලා නමුත් යම් කිසි ධාරිතාවක් තියෙනවා මේ වගේ රටක ඒ ධාරිතාව පන්නගෙන ගෙන්න දෙන්න කටයුතු කරන්න බෑනේ ඒත් ඒවත් පාලනයක් ඇතුව කරමු ලැබුවා නමුත් මේ මොනවා කරත් අවසාන වශයෙන් පුද්ගලයෙක් ආරක්ෂා විය යුතු ක්‍රමවේදයක් තියෙනවා ඉතින් ඒ ක්‍රමවේදේ නොකරනම් මොන ක්‍රමවේදයන් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ ඔව් විශේෂයෙන්ම දැක්ක අපි දහමදාපුතුනි දැන් අර බණ්ඩාරනායක පුරේ වගේම තමයි නාවික හමුදාව ආශ්‍රිතව ඒ වගේම තමයි කන්දකාඩුව ආශ්‍රිතව කොරෝනා කොවිඩ් 19 පොකුරු මතු වුණා නමුත් ඒවා ඔබතුමාලා ඉතාම සාර්ථකව මැඩ පැවැත්තුවා විශේෂයෙන්ම මේ මූලාශ්‍ර මොනවද කියන එකක් දින 3ක් වගේ කාලයක් තුල ඔබතුමාලා කිව්වා ඔබතුමාලා පරීක්ෂණ කළා එතකොට ඇත්තටම මේ නව මේ මූලාශ්‍රයේ තාම හරි හැටි අඳුර ගන්න හොයා ගන්න නොහැකි වෙලා තියෙන තත්ත්වෙ මොකක්ද හේතුව ඒකට ඔව් දැන් මෙහෙම ඒක තේරුම් ගත යුතුයි බණ්ඩාරනායක පුර හමුවද්දී අපිට යම් කිසි අපිට කොවිඩ් ආසාදිතයන් හමු වෙලා යන අතරමඟ තමයි බණ්ඩාරනායක පුර රෝමය හමු වෙන්නේ එතකොට අපි ආසාදිතයෙක් හඹාගෙන ගොස් ඔහුගේ මූලාශ්‍රිතය තිබ්බ දැනකින් තමයි ಅದ නැතත් අපිට හොයා ගන්න හැකියාව සුළු එක්කෙනෙක් දෙන්නෙක් හම්බුනාම ලේසි දැන් මේ தත්ත්වය හමු වෙන්නේ ඒ தත්ත්වයක් නෙමෙයි මේක තුන් වෙනිදා කොවිඩ් ආසාදිතයෙක් හමු වුණාම එකපාර්තම අපි අපේ ක්‍රමවේදයන් ඉතාමත්ම තියුණු ක්‍රමවේදයන් දක්ෂ ක්‍රමවේදයන් ලෝක කිසි රටක නොදෙවෙන ආකාර ක්‍රමවේදයන් තිබෙන හින්දා අපි ඊළඟ පැය 24 දී අපි අනුමාන කරලා කරන ක්‍රමවේදයට අනුව අපි හොයා ගන්නවා 150ක් වගේ කණ්ඩායමක් මේ PCR දෙන්නම පරීක්ෂණ කළා 101ක් 150න් හැදිලා කියලා ඒ වෙලාවම කරන ඊළඟ PCR මුළු ඒ සමස්තේ සංඛ්‍යාම ඒ කම්මහලේම කරන සංඛ්‍යාව ඊළඟ දවස් 24 තුල කරනවා 1500කට ආසන්න සංඛ්‍යාව අපිට ඒකෙන් වාර්තා වෙනවා 1000ක විතර ප්‍රතිඵල එළියට එද්දී ඒකෙන් 800ක් විතර කොවිඩ් ආසාදනය වෙලා කියලා තියෙනවා එතකොට මේ වෙනකොට මෙච්චර සංඛ්‍යාව කොවිඩ් ආසාදනය වෙලා ඉවරයි මේක ඇතුලේ ඒ කියන්නේ මේ දිනක් ඇතුළත අපි බලනකොට මෙතන
කොවිඩ් ආසාදින ඉවරයි මුළු ෆැක්ටරි එකටම ආසාදින ඉවරෙච්ච තත්ත්වයක් මේ දකින්නේ එතකොට. එතකොට අපිට 800ක 900ක එකවර හඹායෑම කියන එක දැන් අපේ කට්ටිය මේ ලෝකෙටත් හඹායෑම ගන්න උරට තමයි ශ්‍රී ලංකාවේ බුද්ධිආංශ හමුදාව සහ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙන රටවල් වල හොයනවා තිය හිතා ගන්නත් බැරුව ඉන්නේ මේ අපෙන් තමයි දැන් මේවා ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් තීද්දි අපිට ඇත්තටම අපිට පුළුවන්කම තිබුණා ඒ අවස්ථාවේ එක්කෙනෙක් දෙන්නෙක් සුළු සංඛ්‍යාවක් හම්බෙද්දි අපිට තාමත් කෙටි කාලෙ හොයන්න පුළුවන් මේක අපි බලද්දිම මෙතන 8900කට 1000කට සංඛ්‍යාවට හැදිලි ඉවරයි. ඉතින් මේවා හොයන්න ඕනේ අපිට නිකම් මේ මූලාස්ථිතිය කියන එක දැක්ක ගේලා අපිට හිතන දැන් අපිට හිතන දැන්ට මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙනවා ස්ථාන දෙකක නැවතිලා ඉන්නවා. නමුත් මම මේ අවස්ථාවේ මට කියන්න හැකියාවක් නැහැ මොකද හරියටම ස්ථිර කරගන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඒ මූලාස්ථිතිය පස්සේ ගියා අපි අර මම ඉතිසරත් මම වෙන චැනල් සරත් කෝ අපි 10 දිනක් අවසාන වශයෙන් ස්තුරාගෙන ඉපැත්තට ගියා. ඊළඟ තව පැත්තකින් අපිට මේවා වෙන වාර්තා වෙනවා විවිධ ආකාරයෙන් රටට ආපු කට්ටියගෙන් ආශ්‍රිතයන්ගෙන් ආපු ක්‍රමකෙත් පෙනී යනවා යම් කිසි ආකාරයෙන්. මේ කියන්නේ වෙන තත්ත්වයක් නෙමෙයි විවිධ ශ්‍රී ලංකාවට රටවල් වලින් ගෙන්න ගත්තානේ. ඒ තත්ත්වෙකුත් මතු වෙනවා. ඉතින් මේ ඔක්කොම සොයාගෙන තමයි අපි කියන්න කරන්න කියන්න ඕනේ. මූලාශ්‍රිතය අනිවාර්යයෙන්ම හොයලා කියන්න හැකියාවක් ලැබෙයි. නමුත් මේ අවස්ථාවේ අපේ මේක මූලාශ්‍රිතය වෙනවට වැඩිය මේ කොවිඩ් පැතිරවීම නැවැත්වීම සඳහා අපගේ බුද්ධිආංශය උදලා කෙසේ හෝ මේක මඩබවත්ත ගන්න. ඉතින් ඒකයි ඇත්ත තත්ත්වය මේ සම්බන්ධයෙන්. ඔව් ඒ වගේම තමා මේ යුද හමුදාපදින් අපි දැක්ක දිගින් දිගටම මේ කොවිඩ් 19 වෛරසයේ අපිට අපේ රටට බලපෑම එල්ල වෙච්ච මුල් අවස්ථාවේ ඉඳලා බොහෝ පාර්ශ්ව කියපු කාරණාව තමයි අපේ රටේ අවම තනමේ PCR දිනකට 5000ක්වත් කරන්න ඕනි කියන කාරණාව. නමුත් අපිට පේනවා අද වෙනකොනොත් අපේ රටට හැකියාවක් නැහැ 5000ක සීමාවක් කරන්න. ඒකට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? එහෙම දැන් 5000ක් කරා නම් ඒකේ සාර්ථකත්වයක් තියෙනවද? මෙහෙමයි. 5000ක් නෙමෙයි ඊටත් වැඩි කරන්න පුළුවන් සාර්ථකත්වයටත් වැඩි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඉතින් මේක සම්බන්ධව ගත්තම තර්ක විතරක ගොඩක් තියෙනවා. ඉස්සල්ලාම මේ රටේ කිසිම කොවිඩ් එකක් නැතිද්දි PCR මැෂින් කීපයක් රටේ තිබිලා තිබෙනවා. නමුත් මැෂින්ම තිබ්බටම හරියන්නේ නැහනේ. වාහනයක් තිබ්බට හරියන්නේ නැහැ. තෙල් රටේ තිබ්බේ නැත්නම්. නැරිද රටට තෙල් ගියන එක නැවතුනොත් කොයිලාක වාහන මේ තිබ්බේ නැහැ කියලා මෙන්නේ තියෙන වාහන තිබ්බට වැඩක් නැහැ නේ. මේ වගේ තත්ත්වයක් මේකේ යම් කිසි ඒ උපකරණවල තිබ්බේ. මේ උපකරණ ඔක්කොම ලංකාව හැදෙන දේවල් නෙමෙයි පිටරටවලින් ගන්න ඕනේ. රටේ ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ අතේ තිබ්බ ස්ටොක් එක අනුව සහ මේ තත්ත්වයක් එක්ක මුළු ලෝකේ වෙනත් රටවලුත් තරංගයක් වගේ ඇති වෙලා තිබ්බ මේ බඩු ගෙන්වා ගැනීමට. එතකොට ඔබ දන්නවා මේ ලෝකේ තිබ්බ අවස්ථාවන් අපි දැන් යුද්ධ කරන කාලේ අපිට සමහර රටවල් අපේ අවියට පතුරුන් දුන්නේ නැති අවස්ථාවන් තිබ්බා. අපිට තිබ්බ ගුවන් යාන වලට පතුරුන් නොදීච්ච අවස්ථාවන් තිබ්බා ලෝකේ සමහර රටවල්. ඒ වගේ තත්ත්වයන් අපිට ඇති කරා. ඒ වගේම තත්ත්වයක් මන් දන්න තරමින් මේ වඩු ගද්දි තරගයක් තිබා ලෝකේ වෙළඳ පොලේ මේවා ගන්න එකත් පහසුුන්නේ නැහැ. ඉතින් ඒවා එක්ක තමයි මේ සත්වයන් ගෙන්න ගත්තේ ඔබතුමා කියන වගේ පටන් ගත්තේ මම හදන PCR පරීක්ෂණ 150 200 300ක් දවසට කරලා පටන් ගත්තේ. ඔබතුමා කවද 5000ක්වත් තත්යක් තාමත් නැහැ කියලා. නමුත් ඔබතුමාගේ දැන ගැනීමට පසුගිය දින 3 ගත්තොත් 7500ක් 8000කට ආසන්න සංඛ්‍යාවක් PCR පරීක්ෂණ කරලා තිබෙනවා. එතකොට මේ PCR පරීක්ෂණ කරාට ඔබතුමා කියන කතාවේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා කරාට අපිට මේක ටික කාලයක් ඇදගෙන යනවා නම් මේ අවස්ථාවේ ධාරිතාව සෞඛ්‍යංශේ නුණත් මම කොයිද මධ්‍යස්ථානයේ ප්‍රධානිය වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය තුමිය මේ සම්බන්ධ වෙන කට්ටියත් එක්ක බොහොම ළඟින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන හින්දා මම දන්නවා 4500ත් 5500ත් අතර ප්‍රමාණයක් අනිවාර්යම කරනවා මේ කරන්න පුළුවන්. අද දිනේ බැලුවත් මම හිතන්නේ 8000කට ආසන්න සංඛ්‍යාවක් 6700ක් 8000ක් අතර සංඛ්‍යාව මේක කරුන් ලබනවා. පරීක්ෂණ ගන්නවා. කතර ගන්න එකනේ වැඩි දෙන්නේ ප්‍රතිඵල ඉල්ලෙඩ දෙන එක සම්බන්ධයෙන්. මේ කරගෙන යන සමහරලාට දැන් දවස් 3කට ඉස්සෙල් එක මෙෂිමක් ඉතාමත් වැඩගත්ම වැඩි සංඛ්‍යාවක් ඉදදාන මෙෂිමක් සම්පූර්ණයෙන් කැඩුනවා. එතකොට ඒක අපව මේවා කරගෙන යන්න ඕන අවස්ථාවක් තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් සෞඛ්‍ය මාත්‍යාංශයේ මේක 4500යි 5000ක ප්‍රමාණයෙන් රඳවගෙන අරන් යනවා. ඉතින් මේක ඇතිද මදිද කියන ප්‍රශ්නයක් ඔබගේ ප්‍රශ්නේ තුල තිබුණා. මදි කියලා නේ තව තියෙනවා නම් හොඳයි. හරිද? එතකොට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් විවිධ අවස්ථාවලදී මේක වැඩි දියුණු කරගත යුතුයි කියලා කිව්වා. ඉතින් තිබ්බේ අර වගේ සංඛ්‍යාවකින් නමුත් දැනට තියෙන මේ සංඛ්‍යාව නමුත් මේ වෙනට අතිගරු ජනාධිපතිතුමා සෑම දිනකම සාකච්ඡාවක් පවත්වන අපේ කොයිද සංකට්ටියත් එක්ක අපෙත් එක්ක සෑම උදෑසනම තියෙනවා.
මේ වගේ දෙයක් කතා වෙලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනවා මේක අවසන් වශයෙන් 10000කට ධාරිතාව වැඩි කර ගන්න ඕනේ කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කීපය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තත්ත්වය කෙසේ හෝ ඒ තත්ත්වයට රැගෙනයි කියලා. නමුත් දැනට වුන් කෙසේ හෝ සෑම දිනකම වගේ මේ නැති කාලේ වුණත් වුන් සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණය මම හිතන 3000කට ආසන්න සංඛ්‍යාවක් විවිධ ප්‍රදේශවල කරලා තියෙනවා. ඔයත් එක්කම කොළඹ නගර සභාව යටතේ විශාල ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ කරනවා. ඒ කොළඹ ප්‍රදේශයේ කරපු හිඳ තමයි තත්ත්වයක් අදටත් මේ තත්ත්වය ඇති වෙන්න හැකියාවක් ලැබිලා දිනවා ඒ අනුව. ඉතින් ඒ අනුව බැලුවම ඔබගේ ප්‍රශ්නෙට නැවත අවතීර්ණය වුණොත් ඔව් කරන්න පුළුවන් නම් හොඳයි උටත් වැඩි සංඛ්‍යාවක්. නමුත් අපේ රටේ තත්ත්වය අනුව මෙවුන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් උපරිමයක් කරලා තිනවා. ඉදිරියට ඊට වැඩි ප්‍රමාණයක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන බව මම හොඳටම දන්නවා. ඔය වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි අප සමග මේ වෙන විට නිවසේ සිට අපිව නරඹන ඔබටත් අවස්ථාවක් තියෙන අවසාන මිනිත්තු කිහිපේ යුද හමුදාපතිතුමා අද විශේෂයෙන්ම ඇවිල්ලා තිනවා කොවිඩ් 19 මර්ධන ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඒ වගේම තමයි මහජනතාවගේ වගකීම මේ කරුණු කාරණා සියල්ල පිළිබඳව නිවසේ අපි සමග රැඳී සිටලා අපිව නරඹන ඔබටත් අවස්ථාවක් තියෙන අවසාන මිනිත්තු කිහිපේ අපගෙන් යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව විමසන්න දැනගන්න විශේෂයෙන්ම අපි කැමති දුරකථන අංකය මතක් කරන්න 0112-706-128 කියන දුරකථන අංකයෙන් අපව සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම නැවතත් යුද හමුදාපතිතුමාගෙන් අහන්න කැමතියි යුද හමුදාපතිතුමා දැන් අපි දකිනවා මාධ්‍යවේදීන් විදිහට නිරන්තරව අපිට එන පුවත තමයි මෙහි PCR කරා අපිත් PCR කරා නමුත් දැන් දවස් දෙකක් වෙනවා තුනක් වෙනවායි කියන කාරණා නමුත් අපේ වාර්තා ඇවිල්ලා නැහැ ප්‍රමාදයි කියන කාරණාව කියනවා දැන් යුද හමුදාපතිතුමා පෙර සඳහන් කරපු කාරණාත් එක ගැටලු සමහර ගැටලු තියෙනවා ඒවා කෙමෙන් කෙමෙන් විසඳගෙන යන්න ඕනේ ඇත්තටම මේ කියන්නේ PCR කඩිනම් කරලා මේ වාර්තා මහජනතාවට ඇතුළට මහජනතාවට ලබා දෙන්න කියන ප්‍රමාදයට හේතුව මොකක්ද මෙහෙමයි ඒක පළවෙනියට ප්‍රබාදයෙන් හේතුවක් වුණා පළවෙනි දවසේදම ඔබ කියන්නේ සාමාන්‍ය 3500 විතර ප්‍රමාණයක් සාමාන්‍ය තත්ත්වයන් යටතේක රඳවගෙන ගියාම ඔබ දකින්නේ පළවෙනි දවසේ එක තානක විතර 1500ක් විතර ගන්නවා. එතකොට ඊට අමතරව අනිත් තැන්වල ගන්නවා. ඊට අමතරව මේ වෙනකොටත් අපේ ගාව 6000ක වගේ සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලිය යෙදිලා ඉන්නලා විදේශ රටවල වලින් එන්නාගත් අපගේ ශ්‍රී ලාංකිකයන් දවසකට 500-600 වගේ එක එක පරාසයේ නිදහස් වෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයට භාජනය කරලා තමයි එළියට යන්න ඕනේ. එතකොට මේ ආදි වශයෙන් එක පාට මේ සංඛ්‍යාවත් එක්ක වුණා. ඒත් එක්කම තව දෙයක් වුණා අපිට පළවෙනි දවස් දෙක ඇතුළත 1000 ඉක්මවා කොවිඩ් ආසාදිතයන් හමු වුණාම අපිට වෙනවා මොවුන්ගේ පවුල් සම්බන්ධ වෙච්ච පවුල් නිරෝධායනට අරන් ගිහිල්ලා ඒ නිරෝධායනට ඉන්න අතරේ මොවුන්ගේ PCR පරීක්ෂණ කරන්න වෙනවා. PCR පරීක්ෂණ අහඹුවේවත් වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක වාර එක පාට විශාල සංඛ්‍යාවක්. ඒකයි කිව්ව මම අර ඔබතුමා 5000ක මම 8000ක් පැන්නා කියලා. එවැනි සංඛ්‍යාවක් එක දිගට කරන්න ගත්තා. ගත්තටම අර මම කිව්වාගේ ධාරිතාව වුණට සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබ්බේ 4500ක් 5500ක් අතර තමයි ඒ අවස්ථාවේදී පරීක්ෂණ කරන්න හැකියාවක් තිබ්බේ. ඒතර ඔබට තේරෙනවා එතකොට 12000ක් යම් කිසි වැඩිපුර ප්‍රමාණයක් මේ ස්නොප් ගන්නවා මේවා අරගෙන තියෙනවා. නමුත් මේ වගේ සංඛ්‍යාවක් දුවනවා. ඒ දුවන අස්සේ සමහර වෙලාවට අපි වුණත් බුද්ධිංශ වලින් හමුදායෙමුත් යම් කිසි බලපෑමක් ඉෂ්ට කරනවා අපිට අර යම් කිසි දෙයක් ඔබතුමා අහුවානේ ප්‍රශ්නයක් හබායන දේවල් අන්න ඒව හම්බුණා අපි සමහරලාට යම් කිසි තත්ත්වයක් ඇති කරනවා අපිට හිතමන් කළා මේ වාර්තා ටික ගන්න ඕනේ අපිට එතනින් එහාට යන්න මේක කියලා. මොකද දැන් අද දැක්කොත් අපේ කරපු ක්‍රමවේදයක් අපේ ස්ට්‍රැටජි එක යටතේ අපි ඇවිල්ලා ප්‍රොඇක්ටිව් ක්‍රමවේදයක් යමක් වෙනකන් හිටියේ නැහැ එන්ඩි ඉස්සලා කරගෙන යන ක්‍රමවේදයක් අරද අපි මේ කරන්නේ. ඒකට ඒ යද්දි දැන් මේ අවස්ථාවේදී අපි දකිනවා අපි දැන් මේ වෙනකොට සියලුම ආශ්‍රිතයන් අපි හොයාගෙන තියෙනවා. බහුතරයක් අපි හොයාගෙන තියෙන්නේ මේ ආශ්‍රිතයන් හොයාගන්න අතරතුර ඊළඟට මේ ආශ්‍රිතයන්ගේ මාර්ගයෙන් ෆස්ට් පළවෙනි ආශ්‍රිතය දෙවෙනි ආශ්‍රිතය හමාගෙන යද්දි අපි හදාගෙන තියෙන අපේ බුද්ධිංශ වලින් ඊළඟට බොහෝ දුරට මේ ආශ්‍රය දක්න ප්‍රමාණය අනුව ඊළඟට මේ කට්ටියත් ආසාදිතෙන් වෙයි කියන සැකේ අපි අතර පවතිනවා. ඒතෝ ඒ අහඳ අපි දිනපතා සමහර අය වලට කෝල් දීලා කියනවා මෙන්න මේ කෙනෙක් අමුණා වා නොදන්නවත් ඇති පොඩක් පරිස්සම් වෙන්න. හරිද? ඔබ ස්වං නිරෝධයෙන් ලක් වෙන්න කියලා ඔවුන්ගේ සිරෝ ස්වං නිරෝධයන්. එතකොට ඒ කට්ටිය කෝල් දීලා කියනවා මේ අපිට ස්වං නිරෝධයන්ට දාන්න කිව්වා තාම මේ අපේ ඇවිල්ලා PCR පරීක්ෂණ ගත්තේ නැහැ බලා ඉන්නවා අපේ එහා ගෙදර මිනිස්සු මේ රංගියා දැන් ඊයේ
දැන් පැය 24 උත් ගිහලා දැන් පැය 6 උත් ගිහලා 8 උත් ගිහලා දවසක් උත් ගිහිල්ලා තවම ගන්න ආවේ නැහැ කියලා ඒ වගේ දේවල් කරනවා. අහ් මේ හැම දෙයක්ම කරන්නේ යම් කිසි ක්‍රමවේදයකින්නේ. අපි දැන් මේ පුද්ගලයාත් එක්ක කතා කරාම සමහරලාට අර ළඟ ආශ්‍රිතය වුණාට හම්බුලා නැති වෙන්න පුළුවන්. ඊට වැඩි සංඛ්‍යාවක් අපිට ගන්න ඕන වෙන්න පුළුවන්. මේ ඔක්කොම ක්‍රමවේදයන් යන තමයි යන්නේ. ඉතින් ඒකින්ද සමාජය තුල යම් කිසි දැන් සමාජයේ ඉන්න අපේ ජනතාව බුද්ධිමත් ජනතාවනේ ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඉතින් අපේ ජනතාව දැන් කොයි ගැන අපිට ළමයි හැම කෙනාට පොතක් ලියන්න පුළුවන් තරම් දැනුමක් තියෙනත්ක් ඇවිල්ලා තියෙනවා. මේ යටතේ අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා මෙහෙම උනේ ගමන් අනිත් පැත්තට මේවා කරයි කියලා. මොකද උන්ට දැනුම තියෙන හින්දා. ඉතින් තමුන්ට කැමති මමත් කැමති ඉක්මනට ඉක්මනින් PCR පරීක්ෂණයක් කරගෙන මග මම නෙගටිව් කියලා තත්ත්වේ හසුර ගන්න. නමුත් එක අවස්ථාවක් වෙනවා මේ මෙහිදී මේ සමහර අවස්ථාවලදී මේ PCR පරීක්ෂණ අද ඔබව හම්බුණා කියලා මම මට කොයිත් තිබ්බනම් ඔබව හෙට පරීක්ෂා කළ වැඩක් නැහැ. මොකද මේකෙන් පැහැදිලිවම කියන්න ඕනේ PCR පරීක්ෂණයක් කරන්න වෛද්‍යවරුන් විවිධ මත දරනවා. ඔවුන් කියන සාමාන්‍යයෙන් අවම ගත්තා දින 4ක්වත් මේ හමු වෙලා මේ තත්ත්වෙ තියාගෙන ඕනි කියලා. නමුත් පොදුවේ උන් මතයක් හැටියට දරන්නේ දින 6ක්වත් අඩුම තිබ්බොත් තමයි දින 6කින් පස්සේ කරොත් තමයි මේකේ සාර්ථකත්වය බලා ගන්නවා. එහෙම නැතු ඊට කෙටි කාලෙකින් කරොත් ඔබ මේ වැරදි මේ ෆෝල්ස් සිකියුරිටි එකක් හැටියට කියනවා වැරදි මතයක් වෙනවා මම පරීක්ෂණය කළා මම හරි කියලා. නමුත් ඇත්තටම හරි නෑ. ඌට එන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් මේ ගැන කල්පනා කරලා සමහරලාට දැනගෙන හිටියත් PCR පරීක්ෂණ ඔවුන්ගෙන් දැනගන්න පුළුවන් කොච්චර කාලයක්ද හමුනේ කියලා. ඒ ආශ්‍රිතයාගේ PCR පරීක්ෂණ යම් කිසි කලක් ගන්න පුළුවන් අපේ PHI මහත්තයා කියලා මේක ගන්න. ඉතින් ඔහුගේ වරදක්වත් අකාර්යක්ෂභාවයක්වත් නෙමෙයි. ඔවුන් දන්නවා අපි ඔක්කොම රෙඩි හොඳට කොයි වෙලාවද මේක ගන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඉතින් හැම එක්කෙනාම හරිම යහුසුලි මටත් එනවා උදේ ඉඳලා හැන්ද නැගන් කතා කරලා අමුදා බුද්දෝ මම බලන්නකෝ අපේ අර පලාතේ මෙයා ආවේ නැහැ නේ දැන් මෙච්චර වෙලා එනවා ඊයේ රෑටට අරන් ගිය දැන් බලන්න පැය 18ක් කරලා තවම අපේ ගත්තේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ හැම කෝල් එකකටම අපි තිතින් බොහොම කාරණිකව එයි සමහල්ලාට ඔබට තව දවස් දෙකකින් එයි තුනකින් එයි කියලා කියනවා. ඒත් එක්ක සමහල්ලාට ওই ප්‍රශ්නේ තවත් කොටසක් ඇති ඔබතුමා නොහුවට සමහර කට්ටිය කියනවා ඔබ මේ ඔව් දැන් මගේ ඥාතියා හමු වෙලා තියෙනවා තාම මාව අරන් ගියේ නැහැ කියලා. මාව ඇවිල්ලා තාම අරන් ගියේ නැහැ නේ මාව එක්ක නිරෝධායනකට අරන් යන රටේ ජනතාව හැම කියන කට්ටියක් ඉන්නවා. ඒත් එකම තව කට්ටිය ඉන්නවා මේ අරන් යනවා මොකද මේ හමුදා අපි මේ සත්තු වගේ අපි අරන් යනවා බලෙන් අරන් යනවා මේ හමුදා මෙහෙම කරන්නේ මොකද මෙච්චර ආදරය කරන හමුදාවට දැන් අපිට නිකන් ප්‍රහාරක් එල්ලෙන තත්ත්වකුත් දැන් ඇවිල්ලා තියෙනවා. අනේ දෙයියනේ මේ අපිට මේ අපේ ආසාවට නෙමෙයිනේ අරන් යන්නේ. මේ අපි අරන් යන්නේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න රට ආරක්ෂා කරගන්න අපේ හැම එක්කෙනාම ආරක්ෂා. සමහරලාට දැන් මීට ඉස්සලත් මම චැනල්ස් වලදී කිව්වා දැන් ඊයේ දිනෙත් ඔය ප්‍රශ්නේ ආවා. ඊයේ මට කෝල් එකක් ආවා මේ ඊයේනේ පෙරේද රෑ වගේ කෝල් එකක් ආවා. දැන් මම මෙහෙමයි බලන්න මාව අරන් ගියා අපි එක්කන් ගියා බස් එකේ දාලා දැන් එන්න කියලා විනාඩි 5යි දුන්නේ අඳුන් ටික ගන්න එන්න කියලා කිව්වා. ප්‍රශ්න ගොඩක්. ඉතින් පස්සේ මම ඒ ගත්ත නිලධාරියාට හමුදාවේ ගත්ත කට කතා කරලා මේව තත්ත්වයක් ඇති වුණාද ඇයි මෙහෙම තත්ත්වයක්ද නෑ මම හම්බ වෙලාවත් නැහැ කිව්වා. මාව ඇයි මාව අරන් යන්නේ කිසිම හේතුවක් නැහැ කියලා බලාන ගියාම එම මට කතා කරපු ස්ථානයේ කාන්තාවගේ මව්තුමිය විසින් තමයි කරන්නේ බෝඩින් එක. හරිද? අම්මා තමයි බෝඩින් එකක් කරන්නේ. බෝඩිමේ හමු වෙන කපාට 34 දිනක් ආසාදීතියක් හැටියට. හරිද? එතකොට අම්මව අරන් යනවා. ඉතින් අම්මගේ ළඟ මාසිතිය දුව වෙනවනේ. ගෙදර ඇතුළේ ඉන්නේ කෙනා. ඒක දුව අරන් යනවා. යාගෙන හම්බුනේවත් නැහැ කියලා. නමුත් අම්මා යම් කිසි ආකාරයක බෝඩින් ෆීස් ගත්තලු ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා. මේ වගේ දෙයක් ඉන්නා යම් කිසි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ සමහර කට්ටිය දන්නේ නැහැ මේකේ ඇත්ත තත්ත්වය. සමහර කට්ටිය ඇත්තටම දන්නේ නැහැ. අපි දැක්කා මම මීට ඉස්සෙල්ලත් කිව්වා මීගම මේ වගේ සිද්ධියක් වුණා. තාත්තට කොයිද දෙල තාත්තා පුතාට කියන්නේ නැහැ. පුතා කියලා රස්සාවක වැඩ කරනවා. දැන් බලන්න කටුනායක තත්ත්වේ. කටුනායකට කොහෙන්ද කොයිද ආවේ කියලා හෙව්වොත් කියන්න පුළුවන් අර පරණ මිනුවන්ගොඩ ආයතනයෙන් යම් එතන හිටපු එක්කෙනෙක්ගේ පෙම්වතිය යනවා මේ රස්සාවක් කරන්න වෙන තැනකට දැන දැන මෙයාට කොවිඩ් පොසිටිව් කියලා. ඒත් අපි තමයි බුද්ධියන්සෙන් තමයි රාජ්‍ය බුද්ධි සේවයන් කියලා කියනවා. දන්නවද ඔයාගේ මෙන්න මෙයාට පෙම්වතා පොසිටිව් කියලා දන්නවද? ඔව්. එහෙනම් ඒවා වලට ආවේ. හරිද? ඉතින් මම මේ තරම් හිතලා නැහැ. හරිද? එතුමිය එදාම හැන්දෑවේ වුණ ගන්නවා. හරිද? ඒකෙන් අද කර්මාන්ත ආයතනක සංඛ්‍යාවකටම හැදිලා තියෙනවා. ඉතින් අපි මේ ඇඟිලි දික් කරනවා නෙවෙයි. නමුත් මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා.
ඉතින් ඔබතුමා කිව්වා ඊ කප්තේ නැත්තේ කියලා ගන්නවා ඉතින් ගත්තට විශාල සංඛ්‍යාවක් ගන්න තියෙනවා ඒත් දෙකම ගන්න ගියාම ඇති වෙන ප්‍රශ්න තියෙනවා මං ඊයේ නැත්තම් පෙරේදාත් නාලිකාව ගියා අපේ හමුදාවේ මේ විරෝධා රණවිරුවන් බොහොම ඕනකමින් තවුන්ව ආරක්ෂා කරන ආරක්ෂා සහිතව තියාගෙන කොවිඩ් ආසාදිතයෙක් නොවි වබලාගෙන ඔබ තවත් පුද්ගලයෙක්ට පවත් මේක පතුරන් නැති වෙන්න කටයුතු කරද්දි ගෙදරට ගියාම බල්ලු ටික ඇරියා හරිද බල්ලු ටික ඇරලා බල්ලු ටික දැම්ම අපි හපං කණ්ඩ හරිද ඉතින් විශාල මෙහෙමක් කළා තමයි මේ තත්ත්වෙන් ගොඩ ආවේ සමාජයේ එහෙම පිරිසුත් ඉන්නවා එහෙම පිරිසු ඉන්නා ඒ වගේ ඕන තරම් ඉන්නා දැන් ඔය ඔය තත්ත්වෙන් ආවා මම අර කිව්ව කාරණාව සමහර කට්ටිය ගියාම කියන සාධාරණ හේතු තියෙනවා සමහර කට්ටිය ගියාම කියන මගේ ගෙදර ඉන්න බල්ලු දෙන්න දාලා මට යන්න දෙයක් නැහැ කොවිඩ් මේ නිරෝධායන මධ්‍යස්ථානට බුදුමා බල්ලත් තරම් යන්න දෙනවා අපිට අවස්ථාව කියලා අහනවා ඊළඟට ගියාම කියනවා අපේ මාළු ටැංකියට මාළු ටැංකියට මේ කෑම දාන්න කවුරුත් නැහැ ඔබතුමා ලැබිලා මාළු ටැංකියට මාළු දානවද කියලා අහනවා හරිද මේවා මේ ප්‍රායෝගිකව පැය පසුගිය පැය 48-3 වෙච්ච දේවල් මම මේ කියන්නේ ඉතින් මේ හැම දෙයකටම මේ අපි යන අපිට තමයි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඉතින් ඒවට ඔවුන් බලාපොරොත්තු වෙන අපි කල යුතු දේ වුන් නැති වුන වහාම හමුදාව මේ නිරෝධායන ක්‍රියාවලියට අපේ PHI මහත්තුරුන්ට උදව් වෙන අපි අපේ මේක නෙමෙයි අවංකවම ගත්තම් නමුත් මේක මෙච්චර සංඛ්‍යාවක් වෙලා දීද අපි PHI මහත්තුරු මේක තනියෙන් කරන්න බෑ සෞඛ්‍ය සේ තනියෙන් කරගන්න හැකියාවක් නැහැ අපි ඒකට සහයෝගයක් ලබා දෙන්නේ ඉතින් ඒකත් අවසාන වශයෙන් කියන මේවට අපි ඒවට සැලෙන්නේ නැහැ අපි දන්නවා අපිට මේ යුද අපරාධ කරුවා කියපු මේ ලෝකේ රටවල් වලින් කියපු අවස්ථාන් වලට මුහුණ දීලා ඉන්න අපි වගේ මිනිස්සුන්ට මේවා ප්‍රශ්නයක් නේ නමුත් අපි දැනගන්න ඕන අපේ මේ රටේ ජනතාවයි මේකට මුහුණ දීලා තින්නේ ඔවුන් ඒ අවස්ථාවේදී වෙන කම්පණයට ඔවුන්ට තියෙන මේ අපහසුතාවයන් උඩ ඔවුන් මේ මේ දේවල් වාර්තා කරනවා ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඒකට සැලෙන්නේත් නෑ අපි ඒක බොහොම අගය කරනවා ඔවුන්ගේ මේවා නමුත් අපි දැනගන්න ඕනේ අපිත් හැකි බුල සමනින් අපේ ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරනවා ඔව් ඒ වගේම තමයි ධර්මතමෙන් අපි දකිනවා දැන් සාමාන්‍යයෙන් සමාජයෙන් අපි දකිනවා නොඑක් තැන්වල PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය දේවල් මහජනතාවගෙන් ලබා ගන්න අවස්ථා අපි දකිනවා නොඑක් තැන්වල විශේෂයෙන්ම කොළඹ කොටුවට ගියත් වෙන යම් තැනක ගියත් අපි දකිනවා මේක මේ ප්‍රශ්නේ අහන්න මූලික හේතුව තමයි ධම්දාපතුනේ දැන් අපි මාධ්‍ය ආයතනයක් විදිහට මාධ්‍යයට රජයෙන් එවන තොරතුරු වගකීමක් ඇතුව අපි විකාශය කරන්නේ නමුත් සමාජ මාධ්‍ය ගත්තට පස්සේ සමාජ මාධ්‍යයේ සමහර පිරිසින්නා මේ වචනේ පාවිච්චි කරාට සමා වෙන්න ඕනි සමාජ මාධ්‍ය ඔස්තාර සමහර අය නොයෙකුත් දේවල් සමාජ මාධ්‍යයේ දාන. එතකොට ඒ බොහෝ දෙනා ඇඟිල්ල දික් කරන්නේ මාධ්‍ය ආයතනට. මාධ්‍ය ආයතනත් බොරු කියනමයි කියලා. මොකද අපි රජයෙන් දෙන දේ අපි ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මේ සමාජ මාධ්‍යයත් එක්ක ගියාට පස්සේ මාධ්‍ය ආයතන වලට ඇඟිල්ල දික් කරන අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒකට හේතු තමයි විශේෂයෙන්ම උදාහරණයක් දැන් අපි දකිනවා සමාජයේ නොයෙක් තැන් වලින් ඔබතුමාලා PCR පරීක්ෂණ ගන්න අවශ්‍ය ජනතාවගෙන් සාම්පල ලබා ගන්නවා. එතකොට තවමත් මේ අහුවෙන්නේ මිනුවන්ගොඩ මේ පහුගිය දා අවුච්චි පොකුරේ අයමද මේ සමාජයේ නොයෙක් තැන් වලින් ඔබතුමාලා PCR පරීක්ෂණ කරනකොට හමු වෙන්නේ. ඔව්. ඇත්තටම ඔව්. දැන් අපි අද උදාහරණයකට ගත්තොත් මතුගම කියනවා. ඊළඟට තව ටිකකින් කියනවා කොළඹ මේ මහනගර සභාවයි කියනවා. මෙහෙම නොයෙක් තැන් වල කියනවා. එතකොට අපෙන් පෙරලහන්නේ ඒ අය කොහොමද එහෙම වුනේ? ඒ අය මිනුවන්ගොඩ සම්බන්ධයත් ඔය නොයෙකුත් ප්‍රශ්න අහන්නේ. අපිටයි මේ චෝදනාව එල්ල වෙන්නේ අපි බොරු කියනවා කියලා. ඒ නිසායි මම ඔබතුමායි මේ ප්‍රශ්නේ අහන්නේ විශේෂයෙන්. සාමාන්‍ය ප්‍රශ්නයක් ඔබතුමාට මේ රටේ තියෙන ප්‍රශ්නයක් රටේ මිනිස්සු දැනගන්න ඕන ප්‍රශ්නයක් ජනතාව අපි අනිවාර්යයෙන්ම වග කියනවා අපි ලබා දෙන උත්තර වලට. ඉතින් ඒක හින්දා මේ අවස්ථාවේදී මම කියන්නේ මේ තත්ත්වය ආවා. කොළඹ මහනගර සභාවේ ආකාරයට ඒ තත්ත්වයක් ආවා. බොගුවාගේ මතුගම කළුතර පැත්තෙන් ඒ තත්ත්වයක් ආවා. මේ තත්ත්වය ආව පස්සේ ඉතින් කළුතරෙන් අපිට වාර්තා වෙනවා බස් ආයතනයක අයිතිකාරයාට ඒ ආයතනයේ ප්‍රධානියම හැදෙන ආයතනයේ හිමිකරුවා මම හිතන්නේ පළාතේම බස් මේකේ සංගමයේ සභාපති වගේ දරනවා මම හිතන්නේ එතුමගේ කොන්දොස්තර එතුමගේ ඩ්‍රයිවර් සහ වෙනත් හෙදියකට වාර්තා වෙනවා ඉතින් ඒ හෙදිය ඒ ට්‍රාන්ස්පෝර්ට් කරන එකක් මහ රෝහල්ට ට්‍රාන්ස්පෝර්ට් කරන බස් රථයක් එතකොට ඒක සම්බන්ධ වෙනවා කොළඹ මහ රෝහල්ට සම්බන්ධ වෙන කියන අවසාන වශයෙන් කැරගිලා ආපෝ ස්ථාන වලට අදින් ක්‍රමවේදයන් තිබෙනවා අවසාන වශයෙන් අපිට මේ හම්බුණා තියෙනවා තිස්සමහාරාම ප්‍රදේශයේ අපිට ඒක යම් කිසි සැකයක් තිබ්බා ඒකත් දැන් අපි හොයාගෙන ගිහිල්ලා තියෙනවා තිස්සරාම මහාරාමේ තමයි අවසාන වශයෙන් අපිට මේ යම් කිසි කුතුහලයකට ආපු තත්ත්වයක් තිබ්බේ ඒකත් යම් කිසි ආකාරයක ටුවර් ගයිඩ් කෙනෙක් යාල පැත්තට යන පුද්ගලෙක්ට තමයි මේ ආකාරය ආසාදලා තිබ්බේ ඉතින් ඒකෙදි බැලුවමත් ගම්පහ ප්‍රදේශයෙන් කට්ටියක් තිස්සමහාරාමේට ගිහිල්ලා මගුල් ගෙදරකට ගිහිල්ලා තියෙනවා පසුගිය සතියේ ඉතින් ඒ සම්බන්ධ වෙලා ගියාම කැර කියලා මොකද්ද කැර කියලා වගේ මෙතන එනවා
ඉතින් අද වෙනකන් ඇත්තටම මේ ස්ථානෙට මේ කුකුර තුල හමුණු සියලු දෙනාම වගේ මේ දක්වා අපි මේ කතා කරන මොහොත දක්වා හමුණු සෑම පුද්ගලෙක්ට වගේ එක්කෙනෙක් දෙන්නෙක්ට අපි තියන සැක සහිත තැන් තියනවා නමුත් ඒ සැකත් බුද්ධ්‍යාංශ මම මේ අවස්ථාවට එන්නේ ඉස්සලත් කතා කරාම අවසන් වශයෙන් ගියාම මේ පුකුර හා සම්බන්ධව ඇවිල්ලා තියෙන්නේ ඒකයි අර තාමත් කවුරුත් මේක තාම සමාජගත වුනේ නැහැ කියන වචන කියන්නේ නැත්තේ මේ පුකුරට රැඳී තිබෙන හින්දා ඔව් විශේෂයෙන්ම යදහමදාපෙන් අපි දකිනවා ඔබතුමාලා එක පැත්තකින් නිරෝධායනය කරන අතිවිශාල ජනකායක් ඒ වගේම තමා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා ඒ අවශ්‍ය සහාය දෙනවා රෝගීන් හොයන එක සම්බන්ධයෙන් හඹායම් පිළිබඳව ඔබතුමාලා විශාල කාර්යභාරයක් කරනවා මේ අතරතුර නැගෙන චෝදනාවක් තමා විශේෂයෙන්ම ඇයි මේ මාස ගාන සමහර අය අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපේ රටට එන්න බලාගෙන ඉන්න විශේෂයෙන්ම ගෘහ සේවයේ ඉන්න අය මේ අය ගේන එක විටින් විට ඔබතුමාලා කල් දැම්ම දැන් අහපව නතර කරලා කියන කාරණාව කියනවා එහෙම කරන්න හේතුව ඇයි ඒ අය ගෙන්න ගන්න අපිට වැඩපිළිවෙලක් සකසන්න බැරිද මොකද්ද තියෙන ගැටලුව ආ ඔබතුමාන් බහින පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අත්තරතුරුද මේකට පිළිතුරුකුත් දුන්නා ඇත්තටම ඔබ මම කිව්වා මේ තුන්වෙනිදා ආසාදිත්‍ය සුවගන්න අවස්ථාවෙත් අපේ ගාව 6000කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන වෙමින් සිටියයි කියලා ඒ 6000ම කොහෙද ලංකාවේ ලංකාවේ ඇතුළත හිටුකවත් නැහැ ඒ 6000ම ඇවිල්ලා විදේශ රටවල හිටපු අයවලු එතකොට දැන් ඔබතුමා මේ අහන ප්‍රශ්නේදී දැන් මම මේ ස්ථානට එද්දිත් මට යම්කිසි පුද්ගලෙක් කතා කරලා කිව්වා මේ ඔබතුමාටත් කට්ටිය චෝදනා කරනවා මේ පිටරට වලින් ගෙනා වැඩි හින්දා තමයි ඔබතුමාලා වග කියන්න ඕනේ කියලා මෙච්චර ගාණක් ඇයි ගෙනාවේ ඔබතුමාලා ඇයි මෙච්චර අවස්ථා දුන්නේ මෙහෙන් ගේන්න කියලා ඔන්න ඔබතුමා කියන එකේ 180ක් මේ කාසිය අනිත් පැත්තෙන් මට මේ පිළියන්දල පහු කරලා මේ ස්ථානට එද්දි කතා කරලා පුද්ගලෙක් කියපු කතාවක් ඔබතුමාටත් දැන් මේකක් නැහැ මම ගයි මට මොනවා කියන්නේ මම මොනවා කළා එතකොට කියනවා ඔව් කියන්නේ ඔබතුමාත් වග කියන්න මෙච්චර ගාණක් ගෙනාවේ මොකටද කියලා හරිද ඉතින් මේක තමයි ස්වභාවය ඉතින් එතකොට අපි ගෙනාවේයි ශ්‍රී ලංකා රජයේ විසින් මේ තරමට යුහුසුලුව ගුවන් යාන එකක් නෙමේ දෙක තුනක එක දවසට ගෙන්නන අවස්ථාවක් තිබයි අපේ රටේ ජනතාව ඉතින් ඔහුව අපි ගෙන්න ගන්න ඕනේ අපි බැඳලා තියෙන එකට ගෙන්න ගන්න නමුත් ඒක ගෙන්න ගත්තේ යම් කිසි ක්‍රමවේදයකට අපිට බෑ මේක කඩා ගත්තා වගේ ගෙනල්ලා මේකේ ඇතුලේ පතුර ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ ඉතින් ඒකම එහෙම ඔය කියන ප්‍රමාණය ගෙනාන සමහර මීට ඉස්සලා මේ තත්ත්වය තියෙන තිබ්බා දැන් ඔබ දන්නවා මේක ඇතුළම කියනවා මේ පිටරටින් ආපු එකක් තමයි ආවේ කියලා එහෙම කතාවකුත් කියනවනේ හරිද ඉතින් අනිවාර්යයෙන්ම මේක පිටරටක ඉන්නෙන්න ඕනේ මේකේ කතා දෙකක් නැහැ මේ රට ඇතුලේ තිබෙන්නේ නැති කොවිඩ් එකක් එන්න මේකේ කොහෙන් ගියත් කවුද කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම මේක පිටරටකින් ආපු පුද්ගලයෙක්ගෙන් යම් කිසි හැසිරීමක් තුල ආපු දෙයක් හින්දා තමයි කොහොමද අපිට පිළිගන්නේ ඉතින් මේක ඔබතුමා අහන වගේ ගෙන්න ගන්න ඕනේ ගෙන්න ගත්තා ඔබ දන්නවද මේ වෙනකොට අපි 52000ක් අපි නිරෝධායන කරලා තිනවා ත්‍රිවිධ හමුදාව තුල මේ මොහොතේ කී දෙනෙක් ඉන්නවද ඔබතුමා මේ මොහොතේ වෙනකොට 10000කට අධික සංඛ්‍යාවක් මේ අද මේ අපි කතා කරන මොහොතේ වෙනකොට 10000ක් අධික සංඛ්‍යාවක් නිරෝධන මධ්‍යස්ථාන 96ක පමණ නිරෝධායන කරනු ලබනවා ඒ සියලු දෙනාට සියලු පහසුකම් ලබා දෙයි ඕ සියලු දෙනාට සියලු පහසුකම් ලබා දෙනවා නමුත් ඔබ දන්නවා 10000කට ඊයේ හදපු නිරෝධායන මධ්‍යස්ථානේ තියෙනවා පෙරේද හදපු නිරෝධායන මධ්‍යස්ථාන අපිට බෑ කියන්න බෑනේ ඒ හදද්දී සමහර තාන මේක මේ හැමතැනම අරන් යන්නත් බෑ යම් කිසි පහසු මේ හැම දෙයක්ම දෙන්න වෙලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ තිබෙන ගොඩනැගිලි මොන හරි පරිවර්තනය කළා සහ විශ්වවිද්‍යාල දෙක තුනකින් අපිට හම් වෙලා තියෙනවා ඊට අමතරව සුළු ආයතන කීපයක් ඉදිරිපත් වෙලා අපිට දීලා තියෙනවා එපමණයි එහෙම නැත්නම් විදේශ රටවල ලාභ කොටිය හෝටල් වල නිරෝධායන වුණා එච්චරයි එතකොට මේ මොහොතේ ඔබතුමාලගේ නිලධාරීන් ඉන්නේ කොහෙද අපේ නිලධාරීන් අපගේ බට නිවාස තියෙනවා අපේ කඳුරු තියෙනවා අද දැන් මේ ක්‍රමවේදයේ අද්දි මේ කඳුරු තිබ්බට දැන් උදාහරණයක් ගත්තොත් වේයන්ගොඩ තියෙනවා අපගේ බලසේනා මූලස්ථානය ඒ කට්ටිය තමයි මේ වෙනකොට මිනුවන්ගොඩ දිවුල පිටිය වේයන්ගොඩ මේ ප්‍රදේශය හසුරන්නේ දැන් මේ ඉන්න කට්ටිය දැන් මම හොඳ උදාහරණයක් දෙන්නම් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් ඒ මූලස්ථානෙන් තමයි මේ කට්ටිය මේ දැන්ට ඉන්න අපේ ප්‍රදේශයේ ඉන්න මේ නිරෝධායන ඇඳිරි නීති පනවති ප්‍රදේශවල හමු වෙන මේ දවස්වල ඊයේ දවස් හමු වෙන බහුලම හම් වෙන කට්ටිය එකතු කරන්නේ PHI මහතුරුත් එක්ක එකතු වෙලා ඔක්කොම කරන්නේ මේ කට්ටිය. නමුත් මම පළවෙනි දවසේම උපදේශයක් ලබා දුන්නා කිසිම මේ එළියේ රාජකාරී කරන්න යන කට්ටිය ප්‍රධාන කඳුරට ඇතුළට ගැනීම සම්පූර්ණයෙන් තහනම්. මොකද ප්‍රධාන කඳුරේ විශාල ප්‍රමාණයක් ඉන්න ඕනම කඳුර. අපි යම් කිසි ප්‍රමාණයක් විතරයි මේ එළියේ ඔය රාජකාරියට යොදවන්නේ.
ඒ කට්ටිය අතුල කට්ටියත් එක්ක මික්ස් කරන්න බෑ මොකද බැරි වෙලාවත් අපේ පුද්ගලෙක්ට ආසාදෙන්න උනොත් මුළු කඳරුවකට මේක යන්න පුළුවන් අපේ ඒ ක්‍රමවේදයන් වෙන. ඉතින් ඒකින්ද ඔවුන් වෙනම තියලා ඔවුන් ආරක්ෂා සහිතව තියලා ඔවුන් බැරි වෙලා කාලයක් වැඩ කරලා කරලා නිමාඩු යන්න උනම් දින 4 14 නිරෝධායනය කළා තමයි ඔවුන් නිරෝධායනය යන්නේ. ඊළඟට නිමාඩු ගිහලා එන කට්ටිය අපි ගන්න ඕනේ දින 14ක් වෙයි. සමාජ ඉඳලා නෙන්නේ තවත් මේ යුනිෆෝම් එකේ ඇඳලා විතරයි. විනයක් තියෙන එක විතරයි අනික් කෙටින වැඩි වෙනසක් තියෙන්නේ. ඔක මේ නිපුණත්වයක් තියෙන ප්‍රොෆෙෂනල් ගතියක් විතරයි වෙනසක් තියෙන්නේ. නැත්තම් සාමාන්‍ය පුද්ගලෙක් එතුමත් ඒ ගමේ ගිහිල්ලා එනකොට අපිට දින 14ක් නිරෝධායනය කළා ගන්න තියෙනවා. දැන් උඹට මම කියන්න ගිය කාරණේ වේයන්ගොඩ. දැන් වේයන්ගොඩ බලසේනා මූලස්ථානයෙන් තමයි මේක කරේ. එතකොට ලොජිස්ටික්ස් කියන නැත්තම් අපේ මේ පටකාරී සම්පාදානයේ දියුණු කර ගැනීම සඳහා ඒ අවශ්‍යතාවය තියෙන හින්දා කෙටි කාලෙන් අපිට ටොයිලට් ගොඩක් හදන්න බැහැ. කෙටි කාලෙම ඔක්කොම කරගන්න බැරි හින්දා ඒ මූලස්ථානය ඇසල තමයි බස්ටි කරන් ගියේ. අරන් ගිහිල්ලා එතන තමයි ක්‍රෑෂ් කරගෙන කට්ටිය මෙහාට අරන් යන්න ගියේ. මට එතකොට කෝල් එකක් එනවා ඒ අසල් වාසි ගෙදරකින්. ඇවිල්ලා මට කියනවා ඔබතුමා දන්නවද ඔබතුමාගේ මේ කෑම්ප් එක ගාවට ගෙන තමයි දැන්ට බස් 50ක් විතර ගහලා අපි තර්ජනයක ඇති වෙලා තියෙනවා. හරිද? අපි මේ කඳවුර හරහා අපි තර්ජනයක් ඇදලා දෙනවා මෙහෙට තමයි ඔක්කොම ටික එකතු කරගෙන ඉන්නේ. දෙයියනේ මං කොහේ අරන් යන්නද? හන්දට අරන් යන්නද මිනිස්සු? මං කොහේ හරි තැනකට එක්ස්ප්‍රස් කර ගන්න ඕනේ. ඒකටත් මිනිස්සු එතකොට කැමති නැහැ. මේ මේ ආසාදීන සැකසහිත කට්ටිය ඔක්කොම සර් ගෙනල්ලා දැන් බස් වලට නක් ගන්න අපේ ගෙවල් ගාව ඉඳලා කියලා කියනවා. මේ කඳුර ගාව මේ කඳුර තියෙන එකෙන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියනවා. මං කඳුර ගිහිල්ලා වෙන මේ රටක හදන්නේ. ඉතින් ඒක හින්දා මේ සමාජයේ ඉන්න ස්ථානවලනේ යම් කිසි ආකාරයක කඳුරු තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ආවම මේ වගේ තත්ත්වයන් මුහුණ දෙනවා. ඉතින් ඔබතුමා අහුව ප්‍රශ්නෙට ඔව් අපි මේ ක්‍රමවේදයක් කරන්නේ අපේ කට්ටිය ආරක්ෂා කරගෙන මේ ආකාරයේ ක්‍රමවේදයක තමයි අපි යෙදලා ඉන්නේ. ඔව් ඒ දහම තමයි අපිට දුරකතන එමතුමක් තියෙනවා. අපි ඒකට සවන් දීලා වෙලලා ඔව් අත්තිඩියෙන් දිනේෂ් මහත්මයා ඉන්නවා. ඔබතුමාගේ ගැටලුව අපිට කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්ද දිනේෂ් මහත්මයා? ඔව් ගරුද හොදපුතුනි ඔව් ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අපිට අහනවා දිනේෂ් මහත්මයා. ඔව් මට දැනගන්න තියෙන්නේ මම මේ කොකේවත් සම්බන්ධ පෞද්ගලිකයි කරන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නේ පොඩ්ඩක් හයියෙන් අහනවාද අපිට ඇහෙන්නේ නැහැ. ඔව් මම වැඩ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධව පෞද්ගලික ආයතනයක. ඔව් එතකොට මට දැනගන්න ඕනේ දැන් අද රාත්‍රියේ සිට මේ නව නීතියක් ක්‍රියාත්මක වෙනවනේ. ඔව් එතකොට දැන් අපි දකින්නවා සමහරක් ගාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඒ වගේම උදාහරණයක් විදිහට ගත්තොත් පෞද්ගලික බැංකු සහ රාජ්‍ය බැංකු ඇතුලේ ඒ අය මාස් පාවිච්චි කරන්නේ නැහැ. ඔව් එතකොට දැන් අපි පාවිච්චි කරනවා එයාලා පාවිච්චි කරන්නේ නැති එකට ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවාද කියලා. ඔව් පැහැදිලි යුදහමදාගෙන මෙතුමා සඳහන් කරන දැන් අද විශේෂයෙන්ම අද රාත්‍රියේ අපි දන්නවා. ඔව් දැන් මෙහෙමයි කිසිම පුද්ගලෙක් එහෙම මේ අපි රැම්බෝල නැහනේ. ඒ කියන්නේ කොවිඩ් ෆ්‍රී බොඩිස් කියන කට්ටිය නැහනේ මේ රටේ. ඔක්කොම මේ රටේ වලගින ලෝකේ ප්‍රබලතම රට වුණ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිමාටත් හැදුනා. මේ රටේ ජනාධිපතිතුමලා අවසාන පුරුෂයා දක්වා වූ පරාසී ඉන්න සියලුම අයවලුන් අපි ඕන එක්කෙනෙක්ට කොවිඩ් හැදෙන්න පුළුවන් අපි කිසි කෙනෙක්ට ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. නමුත් ඒ තත්ත්වය තියෙන්න පුළුවන්. මේකේ රජයේද පෞද්ගලිකාංශද කියලා කතාවක් නැහැ. නිරාවරණය වුණොත් සෞඛ්‍ය නීති රීති වලට අනුගත නොවුනොත් ඕනම පුද්ගලයෙක් කොයිඩ් ආසාදිතයක් වෙන්න පුළුවන්. කිසිම අවස්ථාවක අද රාත්‍රියේ මේ නිකුත් වීමට නියමුතු මේ වගේද කියලා නැහැ. රජයේ වෛද්‍යයේ සෞඛ්‍ය ශාස්ත්‍රයලුන්ට කොවිඩ් පැලඳනා අවශ්‍ය නැහැ. ඒ කට්ටියගේ ඇඟේ තියෙන වැඩි ප්‍රතිශක්තිකරණයක් ඒක නිසා ඒ කඩේට කොවිඩ් හැදෙන්නේ නැහැ. පෞද්ගලික ශාස්ත්‍රයේ කට්ටියක් නෙවෙයි එහෙම එකක් නැහැ. මේක පොදු ශ්‍රී ලංකා වාසි ඔබටත් මටත් හැම එක්කෙනාටම පොදු නීතියක් තමයි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් යුදහමදාන මේ එතුමාගේ ප්‍රශ්නයත් එක්කම මම ප්‍රශ්නයක් විදිහට අහනවා. ඇත්තටම මෙහෙම ගැසට් නිවේදනයක් ගේන්න උනේ ඇයි? මොකක්ද හේතුව? නෑ මේ ගැසට් නිවේදනය ගේන්න බොහෝමයක් ඇත්තටම අපගේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට යම් යම් ප්‍රශ්න තිබ්බා. ඍජුවම උත්තරයක් දුන්නොත් සමහර අයවලුන් මේ කරන ක්‍රියාවලිය තර්ජනාත්මක තත්ත්වයකට ගෙනල්ලා මේක චැලෙන්ජ් කරන්න ගත්තා උසාවියේ අපේ පොලිස් ප්‍රතිතුමා එවැගේම අපගේ ඩීආයිජී තුමා අපේ කාර්යසාධක බලකාය වැඩ කරන අජිත් රෝහණ මහත්මයා එතුමා අපේ කාර්යසාධක බලකායදී මාර්තු අප්‍රේල් වල ඉඳලා විටින් විට මේකේ අපෙත් එක මේකේ ෆයිට් කරනවා මේක තියෙන්න ඕනේ කියලා. මොකද නැත්තම් ඒ කඩියට අවසාන වශයෙන් නිරෝධායනමේ නීතිය තිබෙන්නේ ගොඩාක් පරණ එකක්. ඉතින් ඒකෙදී සමහර ක්‍රියාමාර්ග ගැනීමේදී අපහසුතාවයකට පත් වෙනවා මේ නිරෝධායන නීතියේ තියෙන යම්කිසි පනත්
මේ අද කාලේට හරියන දේවල් තිබෙච්ච නැත්තම් ඉතින් සම්කීර්ණ පුද්ගලයා ඔබට කියනවා නම් මාර්තු 11න් පටන් ගත්ත ඔය අගෝස්තු මාස පරාසය තිබ්බ කාලේ වෙනුවෙන් අපිට දැනුම් දුන්න අපේ කාර්යසාධක බලකායට නඩු 27ක් කට්ටිය දාලා දිනවා කියලා මේකට විරුද්ධව දැන් එතකොට මේ දේම ඊයේ සුද්ධ වුණා එක් පලාතක ඒ පුද්ගලයා හරිනව නම් උට තේරෙයි මම මේ කියන කතාව ඒ පුද්ගලයාගේ ඒ දැනට කොයිද මේකක් හදා මෙයා මේ හැදිලා ආසාදිතෙක් වෙලා මේ පුද්ගලයා ඉන්නව රෝහලක ඒ රෝහලේ ඉන්න පුද්ගලයාගේ බිරිඳයි පවුලේ අයවලුන් ගන්න ගියාම ඔව් අනිවාර්යයෙන්ම ෆස්ට් කොන්ටැක්ට් නේ පළවෙනි ආශ්‍රිතයන්නේ රැගෙන යන්න ගියාම මේ පුද්ගලයා ඊය තර්ජනය කරා ඔබ අරන් ගියොත් මම ඔබලට විරුද්ධව නඩු දානවා කියලා කොහොමද ඔය කට්ටියම අරන් යන්නේ මගේ ළමයි පවුල අරන් යන්නේ කොහොමද නිරෝධානයට කරන්නේ කියලා එහෙම තත්ත්වයක් ඊය රාත්‍රියේ සිද්ධ වුණා ඒකින්ද මේක පොදු රටේ ජාතික ආරක්ෂාවට තියෙන ප්‍රශ්නයක් මිනිස්සු හිතන්නේ මේ ජාතික ආරක්ෂාව කියන්නේ හමුදා සපේන ආරක්ෂානේ එහෙම නෙමෙයි ජාතික ආරක්ෂාවට කරුණු 13ක් විතර ඇතුළත් වෙනවා අපි කියනවා අපේ මේ හමුදායෙන් සපේන දේ ආහාර සුරක්ෂිතභාවයේ ආරක්ෂාව එදෝගේ සෞඛ්‍ය ආරක්ෂාව කියනවා ඒත් එක්ක පරිසර ආරක්ෂාව කියලා දිනනවා එනර්ජි සිකියුරිටි කියලා දිනනවා මේ වගේ මම කියවුත් මට කියන්න ඔක්කොම ඉතින් මේ ආදි වශයෙන් ඔක්කොම තියෙනවා මේ ජාතික ආරක්ෂාව එකංගයක් තමයි සෞඛ්‍ය ආරක්ෂාව කියන එක. ඉතින් ඒකින්ද මේ සෞඛ්‍යම අතින් රටේ ජාතියට යම්කිසි තර්ජනයක් මේක. එතකොට මේවට තියෙන්න ඕනේ යම් යම් නේද මේවා කඩ කරොත් මොකද්ද කරන්න පුළුවන්? මේකට විරුද්ධව ඕන අපි කරන්නේ නැහැ කියලා හිතුවොත් දැන් මෙතුමා අහුවා වගේ අපේ රාජ්‍ය අංශයට පුළුවන්ද කියලා අහුවනේ ෆේස් මාස්ක් නැතුව ඉන්න. ඒතුමාගේ සාධාරණ ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ දේවල් මෙහෙම තිබ්බේ නැත්තම් නීතියක් තිබ්බේ නැත්තම් ආ කොහොමද අපි මේවා කරන්න කියලා අහනවානේ මං කියන අඩු 27ක් දාලා තියෙනවා ඔව් දැන් අද මැදම රාත්‍රියේ ඉඳලා මේ ගැසට් නිවේදනය ප්‍රකාශයටපත් කරොත් ජනාත් මේ අජිත් හමුදාපතිතුමනි ඉන් පස්සේ දැන් සමහර විට අපි දකිනවා මාර්ගයේ යනකොට සමහර පුද්ගලයෝ ඉන්න මාසේ කටගාවට දාලා ඔහේ යනවා සමහර ආයතන වලට ගියපුවාම අර පෙර සඳහන් කරා වගේ ආයතන වල සමහර අයත් එහෙමමයි හැසිරෙන්නේ එතකොට හෙට ඉඳලා අපේ රටේ වෙනස් වෙන්නේ මොකද්ද නෑ ඒ වෙනස් වෙන්නේ මේකේ තියෙන අවුට් වෙන දේ හැටියට ඒකේ කියලා තියෙන කරුණු කාරණා ගොඩක් කියලා තියෙනවානේ ඉතින් මේවා ඒකේ දක්වලා තියෙන සියලුම කාරණා වලට රටේ ජනතාව යටත් වෙලා තිබෙනවා ඒක ඒ ආකාරයෙන් ජීවත් වෙන්න එසේ නොකරන අය ලුන්ට මම දැක්ක සෞඛ්‍ය අමාත්‍යතුමනිත් කිව්වා විවිධ ආකාරයේ විනයමය නැත්නම් නීතිමය පියවර ගැනීමට හැකියාවක් තියෙනවා එහෙව් කියලා දැන් අපි කියනවා පාරේ ලයින් එකක් කපන්න එපා බස් වලට කියනවානේ අපේ රටේ හැම වෙලාවෙම කැපුවා කියලා ගෙහුවේ නැහනේ හරිද අපි දුන්නා ලබන මාසේ බලනවා ලබන සතිය ඉගෙන ගන්න බලනවා ට්‍රේනින් කරනවා ඔන්න මේ සතියෙම ලයින් වල යනවාද බලා ඉන්නවා කොහොම නිරීක්ෂණය කරනවා කියලා ඒවා දි බලලා බැරිම අවස්ථාවක් ආවොත් නිකන් අසාධාරණ විදියට මේ දේ ඕනකමින් කරනවා කියන පුද්ගලයන්ට මේ පටන් ගත්තා ඉතින් ඒ වගේ මේකෙදී ඇත්තටම මේ වගේ තත්ත්වයක් නෙමෙයි පාරේ ලයින් එකක් කපනවා වගේ කේස් එකකුත් නෙමෙයි ඒකත් යානකක් තිබ්බා නිකන් අනතුරුදායක රියදුරු ඩ්‍රයිවිං එකක් කියලා යතුරු පැදියේ හිස් ඇසුම් නැතුව ගියා වගේ ඔව් ඊටත් හපන්නේ ඉතින් ඒක අඩුම ගන්න එයාට නේ මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් තමයි ඒකින් දන්නේ හිස් ඇසුමක් දාන්න කියන්නේ මේ මෙයාගේ ඔළුව අර මිනිස්සයාගේ වැදුනා කියලා හෙල්මට් එකක් දාගෙන ඉච්චියාගේ ඔළුව වැදුනා කියලා මෙයා මිසක් එයාගේ ඔළුවට මොනවද වෙනව නෙමෙයිනේ නමුත් එයාවගේ ආරක්ෂාවට මේ කරනවා කියලා මේකෙත් ඇත්ත තත්ත්වේ බැලුවම මේක තිබිය යුතුයි ඉතින් මම දකින්නේ ආරක්ෂාව තමුන්ගේ ජනතාව සමහර කට්ටිය මේවට අනුගත වෙන්නේ නැති කට්ටිය ඉන්නවනේ සමහර කට්ටිය අමතක වෙනවා මේ ඒ කියන්නේ දහමදාපෙන් දැන් හෙට උදේ ඉඳලා අපි දකිනවා මේ වර්තමානයේ මේ පහුගිය දින කිහිපය අපි දැක්කා මාසයකක් නැතුව ජනතාව මහමාර්ගයේ ගියා හෙට ඉඳලා හැම ගියොත් නීතිය ක්‍රියාත්මක වෙනවා ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ කවුරුත් නැහැ මේ ක්‍රියාත්මක විය යුතුයි හරි ක්‍රමයට ක්‍රියාත්මක විය යුතුයි නමුත් අපේ ඇවිල්ලා බොහොම මේ සාධාරණ අපේ ශ්‍රේෂ්ඨ ජනතාව හැන්ඩල් කරන්නේ සාධාරණ ක්‍රමවේදයක් විදිහට පොලිසියනේ හරිද ඉතින් ඒ කට්ටිය මේක තවත් පුද්ගලයෙක්ට හානි කරන අන්දමේ අවස්ථාවක් දැක්කොත් මේ කට්ටිය කරයි නමුත් බලාපොරොත්තු වෙන මේ නීතියට මේ නීතියක් තියෙන හින්දා කරන්න ඕන දෙයක් නෙමෙයි මේක මේක තමුන්ගේ යුතුයකමක් පළවෙනි කාර්යය තමුන් කොයිදාසද්දෙත් නොවියන්නේ වගේ බලා ගන්න ඕනේ තමුන්ගේගේ කොරිල් වගේ තියෙනවනම් මෙලි මිහෙන්න නොදී ඉන්න තමුන්ගේ ජාතික යුතුයකමක් මේ රටේ ඉපදිච්චකමට ඉපදිච්ච දැන් අපි කියන්නේ අපි ගිහිල්ලා මැරෙන්න හරි යුද්ධයට යනවා මොකද අපේ රටේ ඉපදිච්චකමට අපි කරන සේවයක් කියලා ඒ වගේ මේ ජනතාවට ඇවිල්ලා තියෙන ප්‍රබල අවස්ථාවක් තමුන්ගේ රට වෙනුවෙන් තමුන්ගේ ඉස්සල්ලාම තමුන්ගේ පවුල වෙනුවෙන් තමුන්ගේ දුවදරුවන් වෙනුවෙන් අසල්වැසියෝ වෙනුවෙන් ගම වෙනුවෙන්
පොදුවේ නගර වෙනුවෙන් සහ රට වෙනුවෙන් කරන්න පුළුවන් මේ අවස්ථාව. ඒක තමයි මම පෙරේද මම මීට ඉස්සරත් channels වල සමහර දේ ඊයේ ආවම පස්සෙ මම වෙන නාලිකාවට ගියාම කිව්වා පෙරේද සවස් භාගයේදී අපි ගෙන්නුවා මේ කර්මාන්ත පුරවල් වල ඉන්න කර්මාන්ත ශාලා අධිපතිවරුන් කලමනාකාරීත්ව ගෙන්ලා ඔවුන්ට මේ අධිකරු ජනාධිපතිවගේ උපදේශ පරිදි මම ඔවුන්ට උපදේශක් දුන්නා. ඕක ඒ කියන්නේ ඔවුන්ට උන්ගේ මම ඉල්ලීමක් කරා ඔබගේ ආයතනයේ කොවිඩ් කිසිදු පුද්ගලයෙක් නැතුව රඳවා ගන්න ඔබ වග බලා ගන්න උත්සාහ කරන්න. ඔබුන්ට ඒ වගේ ෆයිල් දෙකක් තියෙන්න ඕනේ. මේක තමයි මගේ අභිමානය. මගේ කර්මාන්තේ පුරේ ඉන්න මගේ කර්මාන්ත ශාලේ 1500ක් ඉන්න මම එක්කෙනෙක්ටවත් කොවිඩ් ආසාදනය නොවි වග බලා ගත්තා කියන. ඒක හොඳ නැද්ද? ඒ වගේ දේවල් තමයි තියෙන්න ඕනේ. එහෙම කරොත් අපිට රටක් වශයෙන් අනිවාර්යෙන් හැම එක්කේනම් පරිස්සම් වෙනවා. මේ නීති රීති අරවා මේවා ගෙනලා තියෙන්නේ ඒකට අනුගත නොවන කට්ටිය රැක බලාගෙන අනිත් කට්ටියගේ ආරක්ෂාව වෙනුවෙන්නේ. එහෙම නැත්තම් කාටවත් මේ හානියක්වත් හානියක් පීඩනයක් ඇති කරන්න දෙයක් නෙමෙයිනේ. රටේ ජාතික ආරක්ෂාව නිසා මේවා ගේන්නේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි. ඉතින් එතකොට ඒ අර කඩන කට්ටිය වෙනුවෙන් ඕනකමක් නැතුව ඕනකමින්ම මේ අවබෝධය කරන කට්ටිය වෙනුවෙන් කරන දෙයක්. නැත්තම් සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ඔබයි මමයි මොන නීතිය ගැනවත් කලබල වෙන්න දෙයක් නැහැ. අපි ඒ කියන විදිහට ක්‍රමයෙන් නම් බය වෙන්නත් ඕනෙත් නැහැ. අපි වල්ලගෙන යන්නත් බෑ. එහෙම කරන්න බෑනේ ඉතින්. ඒකින්ද යම් කිසි නීතියකින් පිටව නීතියක් කියන්නේ එන්නේ නැහැ. මෙතෙක්ක බාන්න මේ දැන් මාස ගාණක් ගිහලා මේ නීතිය ගේන්නේ. ඇයි ඒ ගේන්න වෙලා තියෙන්නේ? මොකද මෙතෙක්ක සමහර ගුව මේ නීතිය මාර මොකද්ද හෙට එනවා අනිද්දා එනවා කියලා කල් මරනවා කියලා. එහෙම කතාත් කිව්වා. නමුත් අර ගරු අමාත්‍යතුමී ඊයේ රාත්‍රියේදී තිබ්බ නාලිකාවකදී කිව්වා මම මේක පෙරලලා මේ පැත්ත පෙරලලා ආපහු බලලා දානවද නැද්ද හිතලා බලලා බල්ලා මේ දැම්මේ කියලා. මේක කැමැත්තෙන් මේ මේක යොදවන්නේ මොකද මේකෙන් යම් කිසි පුද්ගලයෙක්ට දඩුවමක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් එතකොට මේ ගැන හිතලා තමයි කරයි කියලා. මේක අල්ලගෙන හිටිය පුළුවන් තරම් නොදා මේක කතා කරලා කතිකාවලින් මෙවැනි මාධ්‍ය සාකච්ඡාවලින් රට දැනුවත් කරලා මේක කරන්න. දැනුවත් වුණා තමතක වුණා වගේ වැඩ කරද්දී ඒ කට්ටිය වෙනුවෙන් අනිත් කට්ටිය අහන්න නැයි ඔක් කට්ටිය මොකක්වත් ඇක්ෂන් එකක් ගන්න නැද්ද මේකටද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එහා ගෙදරක් කෙනා වගේ කතා කරලා අහන්න ඔබතුමාට පේන්නේ නැද්ද? ඒ මොකද මේ කට්ටිය වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්න නැද්ද? අපි මේ හුස්ම ගන්න බැරුව මාස්ක් එක ගලවන්න තුදාන ඉන්නවා. අපි දාගෙන වැඩ කරනවා. මේ අයකෙනෙක් කියනවා කිසිම ගාණක් නැතුව මේ කට්ටිය විරුද්ධ මොනවත් කරන්නේ නැද්ද කියලා අහනවා. විශේෂයෙන්ම කියනවා රටේ වගකීමක් ඇතුව මේ මොහොතේ වැඩ කරන ක්‍රියා කරන ජනතාව වෙනුවෙන් නෙවෙයි විශේෂයෙන්ම රජයේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන්න කියන කාරණාව තමයි යුදහමුදපත් මා සඳහන් කරන විශේෂයෙන්ම කියනෝනේ විශාල ලෙස දුරකථන ඇමතුම් එනවා. ඒ එන සියලු දුරකථන ඇමතුම් ඉන්නේ යුද හමුදාවේ විශේෂයෙන්ම ඔබතුමාගේ කාර්යභාරය ඇගැයීමට ලක් කරලා. විශේෂයෙන්ම අපි මේ මොහොතේ කියනවා ඒ එලෙස දුරකථන ඇමතුම් අප වෙත ලබා දෙන්න එපා මේ මොහොතේ. මොකද යම් කෙනෙකුට අවස්ථාවක් ඇති යම් ගැටලුවක් පිළිබඳව විමසන්න ඒ අයට අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන්ම මම නැවතත් දුරකථන අංකය මතක් කරනනම් 0112 706 228 මම නැවතත් කියනවා යුද හමුදාපතිතුමාගේ රජයේ ඒ වගේම තමයි සෞඛ්‍ය අංශයේ වැඩපිළිවෙල පිළිබඳව සුබපතලා මේ වෙලාවේ දුරකථන ඇමතුම් අපිට අරගෙන මේ සම්බන්ධතාවයේ යම් කෙනෙකුට ගැටලුවක් ඇති ඒ ගැටලුව තියෙන පුද්ගලයාට විමසන්න අවස්ථාව දීලා එවැනි දුරකථන ඇමතුම් අපේ වෙත ලබා නොදෙන්න කියලා කාරණේ ඉල්ලා සිටිනා මම කැමැති නැවතත් යුද හමුදාපතිතුමනි මෙලෙස ප්‍රශ්නයක් අහන්න. විශේෂයෙන්ම අපි දකිනවා නැවත වතාවක් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පහසුකම් මදි. දැන් විටින් විට දානවා රෝහල් ප්‍රමාණවත් නැහැ. රෝහල් වල ඇඳම් ප්‍රමාණය සීමිතයි. මෙච්චර ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා ගාල්ල ප්‍රදේශයේ රෝහලක් ගන්න ගියාට පස්සේ ඒ පැත්තේ ප්‍රබල දේශපාලඥයෙක් ඒ රෝහල ගන්න එපා කියලා විවිධ ප්‍රශ්න ආවයි කියලා නොඑක් දේවල් තියෙනවා. ඇත්තටම අපේ සෞඛ්‍ය අංශයේ පහසුකම් මදි. ඒ කියන්නේ පහසුකම් අවම වෙලාද තියෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමාලායි කටයුතු කොහොමද කරන්නේ? අපි කියන්න ඕනේ ධාමත්ම වගකීමකින් යුක්තව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන හොයන්න පිට රටකට ගිහිල්ලා හොයලා බලුවොත් තමයි මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය කොයිතරම් ශ්‍රේෂ්ඨ සෞඛ්‍ය සේවයක් තියෙනවද කියලා. නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙන රටවල් කීයද ලෝකෙ දිවෙන්නේ? ඔය ප්‍රබලම කියන රටවල් වලවත් ආර්ථිකමය අතින් ඉතාමත්ම උසස් තත්ත්වෙන් තියෙන රටවල් වලත් තියෙනවද නිදහස් සෞඛ්‍ය සේවයක්? නැහැ. මේ සෞඛ්‍ය සේවය ඉතාමත් ශ්‍රේෂ්ඨ සෞඛ්‍ය සේවයක්. මේ රටව රටේ පෞද්ගලික සියලුම රජයන් විසින් ඒ තත්ත්වය ඇති කරලා තිබ්බා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මේ දෙක ඉතාමත්ම මිනිස්යාගේ මේ ඉදිරියට වැදගත් දෙයක්. එතකොට ප්‍රජා සෞඛ්‍ය අතින් ගත්තම දකින්නේ ඉතාලියේ ඉස්සල්ලාම ලංකාවට වැදුනේ පේතේරුණු ඉතාලිය අපේ රටවල ගොඩක් අඩු හිටපු ඉඳනේ. ඉතාලියේ ගත්තම මේ ප්‍රජා සෞඛ්‍ය සේවයක් කියන එකක් ඇත්තෙම නැහැ. අපේ මේ තියෙන MOH ඒ වගේ දේවල් මේ එතනින් ගියම් PHM හතුරේ ක්‍රමවේදයන් මේ රටවල ඇත්තෙත් නැහැ. ඉතින් ඒකින්ද තමයි ඔවුන් එක පාට බරපතල ලෙස කඩා වැටෙන්නේ. අප
අපේ මේ මේ තත්වයක් මේ තරම් සාර්ථකත්වයක් ඇති වෙන්නත් හේතුව අපේ ප්‍රජා සෞඛ්‍යසේ ඉතාමත්ම ප්‍රබලයි. එතකොට ඔබතුමා අහනවා මදිද කියලා. ඔව්. ඇත්තටම අපි මේ වුහාන් වලින් අර මං කිව්වාගේ එක නිරෝධායන මධ්‍යස්ථානයක් තිබ්බේ වුහාන් වලදී එක නිරෝධායන මධ්‍යස්ථානයකින් අපි නිරෝධායන කියන එකක් දැනගන්න නැතුව ඉදී. ඔබ ඇහුවේ නිරෝධායන සම්බන්ධයෙන් නෙමෙයි මම ඒ පැත්තට කතා කරන්නේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රෙත් IDH කියන රෝහල විතරයි මේ රටේ තිබ්බේ වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ඇටියෙද. ඒකට ඒකෙන් පටන්ගෙන ඊට පස්සේ එතනම තියෙන මුල්ලාරේ රෝහලට ගිහිල්ලා ඉරණවිල රෝහලක් හදලා හෝමගම රෝහල වැඩි දියුණු කරලා එතනින් ගියාම ඔහොම හෝම මුළු රට පුරාම ගිහිල්ලා මේකට විශාල රෝහල් සංඛ්‍යාවක් අරන් තියෙනවා. ඒත් එක්ක මතක තියාගන්න ඉන්ඩෝනේ මේ රටේ රෝහල් තියෙන තැන් වලට ගිහිල්ලා බැලුවම පසුගිය මාර්තු වලට ඉස්සෙල්ලා කාලේ යන රෝහල් වල පිරීලා නේද? රෝහලුත් පිරීලා පෞද්ගලික රෝහලුත් පිරීලා රටේ මිනිස්සු. මේ මොකද විවිධ රෝග වලට මිනිස්සු බෙහෙත් ගන්න රටේ ජනතාව රෝහල් කරා එනවා. දැන් මේ රෝහල් පවක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ අර මංකුවාගේ කඳුරු වගේ වෙන තැනක ඉර දාගන්න බෑනේ. මේ තියෙන පවතින රෝහලේ සාමාන්‍ය අනිකුත් රෝග වලට ප්‍රතිකාර කරන ගමන් තමයි මේ තත්ත්වයක් කරගෙන යන්න ඕනේ. එතකොට එහෙව් කියලා අර දැන් බුදුමාගුවාගේ ඉස්සල්ලාම දැක්ක අපේ ලය රෝහලකට මේ හැඳලා පැත්තේ අපි ගන්න ගියාම නිරෝධාන මධ්‍යස්ථානයකට ඇතිවෙච්ච ප්‍රශ්නේ දැක්කද? අපි දියතලාවේ වූහාන් වල කට්ටිය දාන්න ගියාම යුද හමුදාවට යුද ගැහුවා. දියතලාවේ ජනතාව අපි මේ මේක ප්‍රතික්ෂේප කරන අපේ බලවත් අප්‍රසාදය කියලා ගැහුවා හමුදාවට. හරිද? නමුත් මේවා විය යුතු දේවල්. එතකොට ඔබතුමා කියනවා ඇතිද කියලා. ඔව් මේක ඇති වෙන්නේ නැහැ. එන සංඛ්‍යාව අනුව තවත් මදි වෙන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ එහෙමයි කියලා බැහැයි කියලා නවත්තන සෞඛ්‍ය ශාස්ත්‍රයක් නේද? සෞඛ්‍ය ශාස්ත්‍රය සමුදාවත් එක්ක වැඩ කරන්නේ. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රයත් නොහැක්කක් නොමැති කියන தත්ත්වය තමයි ඉන්නේ. රටම යන ඒ தත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අඩුපාඩුකම් වැඩි දියුණු කරනවා. හමුදා සෑහෙන සපෝට් එකක් දෙනවා මේ සෑම ස්ථානයක්ම වැඩි දියුණු කරන්න. එතකොට අදට ගත්තත් අපි මේක පටන් ගද්දි මම හිතන්නේ 2000ක සංඛ්‍යාවකට ඇඳන් සංඛ්‍යාවකට ඒ කියන්නේ ප්‍රතිකාර කරන 2000කට වැඩි දියුණු කරා. දැන් මේ වෙනකොට 1700කට පමණ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒත් එක්කම අපගේ මේජර් ජෙනරාල් සංජීව මුණුසිංහ අපේ ලේකම්තුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතුමලා බොහොම හොඳ ක්‍රමවේදයට සෞඛ්‍ය අපේ අධ්‍යක්ෂක ජෙනරාල් වැඩබලන අධ්‍යක්ෂණවරයා මේ ඔක්කොම එකතු වෙලා තව සෞඛ්‍ය ශාස්ත්‍රය තව වැඩි දියුණු කරන්න කටයුතු කළා. ඒ කියන්නේ සංඛ්‍යාවන් නැඳන් ගන්න වැඩි කරන්න කටයුතු කළා දිනවා. ඉතින් ඒක අනුව මම දකින්නේ මේ වෙලාවේ අඩුපාඩුවක් කියලා පේන්න පුළුවන්. මේක ළඟට එද්දී අර මොකක්ද එකක් අදිනවා කියන්නේ. ඒ වගේ සංඛ්‍යාවන් අනිවාර්යයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයට කරගන්න හැකියාවක් තිබෙනවා. හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් හමුවෙමු. ඔව් අප නැවතත් සම්බන්ධ වන විශේෂයෙන්ම සජීවීව ගෙවුණු සතිය වැඩසටහන සමගින් අද අප සමග සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුත්නර් ජෙනරාල් සවීන්ද්‍ර සිල්ලා මහත්මයා. විශේෂයෙන්ම අපි කතා කරමින් සිටියේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සහ මහජන වගකීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අප කැමැති නැවත වතාවක් අපේ දුරකථන අංකය මතක් කරන 01122706128 කියන දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට. විශේෂයෙන්ම මම කැමැති නැවත වතාවක් යුද හමුදාපතිතුමනි ඔබ දෙසට හැරෙන්න. අපි දකිනා විශේෂයෙන්ම ලෝකේ තත්ත්වය ගත්තට පස්සේ ලෝකේ අපේ රට හා සංසන්දනය කරලා ගත්තට පස්සේ අපේ රටේ වගේම කොවිඩ් ආසාදිත රෝගීන් 5000ක් පමණ ඉන්න රටක ගත්තාම හැබැයි මිය ගියපු සංඛ්‍යාව 500ක් විතර වෙලා තියෙනවා. ලෝකේ රෝගීන් 5000ක් වාර්තා වෙලා තියෙන රටවල් වල අවම මරණ ගාන තියෙන අපේ රටේ. ඒකට හේතුව මොකක්ද? නෑ ඒකට හේතු කාරණා කීපයක් වෙන්න පුළුවන්. සෞඛ්‍යමය අත්යෙන් ගත්තම විවිධ ප්‍රභේදයන් කියලා මිනිසුන්ටත් කියන්න පුළුවන්. නමුත් අපි ධනාත්මකව කතා කරොත් ඒවිල්ලා අපේ කලමනාකරණ ක්‍රමවේදයට තමයි මේක තියෙන්නේ. අනිත් එක ගත්තම අපේ ඉන්නේ නිකන් බොහොම ප්‍රබල ජාතියක්නේ. අපේ නිකන් ජවයේලේ ඔක්කොම ඇවිල්ලා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා ඇවිල්ලා නිකන් පරදින්න ඇති රටක ජාතියකනේ අපි ඉන්නේ. අපි මොන ආගම් මේවා තිබ්බත් අපි ශ්‍රී ලාංකික ජාතිය ඇවිල්ලා බොහොම ශක්තිමත් ජාතියක්. ඉතින් මම හිතන්නේ අපේ මේවා තියෙනවා ප්‍රතිශක්තිකරණය හොඳට වැඩ කරන ඇති. මම හිතන්නේ ඒක එක ක්‍රමයක් වෙන්න ඇති. ඊට අමතරව ඇවිල්ලා ගත්තම් පස්සේ අපි හොඳ රැක බලා ගැනීමකුත් තිබෙනවා. නැහැයි කියන්න බෑ. අපි නිරෝධායන කරන ක්‍රමවේදයන් බලුවම අපි නිරෝධායන ලෝකයේ තියෙන ප්‍රබලතම සහ දක්ෂතම නිරෝධායන ක්‍රමවේදයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදායන් කියලා බය නැතුව කියන්න පුළුවන්. කොහෙද මේ වගේ නිරෝධායන කරන්නේ හමුදාවලි? මොන ලෝකෙ මොන හමුදාවටද පුළුවන් මේ වගේ ගෙනල්ලා නිරෝධායන කරගන්න හැකියාවක් තිබෙන්නේ? තමුන්ගේ ඇඳ දීලා තමුන්ගේ කොට්ටෙ මෙට්ටෙ දීලා බිම බුදියලා හරි කවුද දෙන්නේ?
මේක ඔය ප්‍රබල රටක එහෙම ගියොත් හොඳට මේවා කරගන්න පුළුවන් නේද වෙන මනුස්සෙට ඇඳක් දීලා වා බහින්න ගියොත් එහෙම තත්ත්වයක් ඇති වෙයි නමුත් අපේ ඒ වගේ නෙමෙයි බොහොම මානුෂීය හමුදාවන් ඉන්න රටක තමයි ඔබ අපි ජීවත් වෙන්නේ ඉතින් ඔවුන් තමුන්ගේ දේ කැපකලා තමයි මේවා කරන්නේ මම දැක්කද මේ හැන්දෑවෙත් ඔය කතාවක් කියලා තිබ්බා කෑම සම්බන්ධ එක් පුද්ගලයෙක් දාලා තිබ්බා මම දන්නේ නැහැ ඇත්තද නැද්ද කියලා මට එහෙම දෙයක් වර්තා වුණා ඉතින් මෙහෙමයි සමහර දේවල් ඊයේ රෑ හදලා දුන්න තැන් ඊයේ රෑ මේ මධ්‍යස්ථාන හදනවා සමහර ලාට ඒ එහෙම තත්ත්වයක් තිබ්බා නමුත් අපි ඉදිරියට ගෙනලා තියෙන තත්ත්වයක් තියෙනවා නමුත් සමහර අවස්ථාවලදී ඒ ගන්න ප්‍රදේශයට එක වෙලාවකට පුළුවන් තරම් ආසන්නේ තියාගන්නනේ මෙහි ඉන්න කට්ටිය මුළු දිවලට අරන් යන මේ අවස්ථාව වැඩි බලවත්තුකුත් නැහැ අරහි තියෙනවා අපි හදපු නිරෝධන මධ්‍යස්ථාන මේ නැගෙනහිර ප්‍රදේශයේ තියෙන එක වෙන කතාවක් ඉතින් ඒකින්ද මේ ආකාරයෙන් තමයි අපි මේ කරුණු කාරණා කරගෙන යන්නේ ඉතින් ඒ වගේ තත්ත්වයන් යටතේ යම් යම් අපේ අපහසුතාවයන් අපිට වෙන්නත් පුළුවන් ඊට අමතරව අනිවාර්යයෙන්ම අපි මේ පහසුකම් තිබුණා නැතුණා නෙමෙයි අපිට අපි මේව හදලා හරි කරගෙන යනවා බොතුමා අහුව තවත් කොටසක් මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම මම ඇහුවේ මේ යුද හමුදාපතිතුමනි දැන් අපි දකිනවා දැන් ඔබතුමා සඳහන් කරන විදිහට නිරෝධායනය කරන පිරිසක් ලෝකේ වෙන කොහෙවත් දකින්නේ නැහැ කියන කාරණාව. දැන් අපි එහෙම ගත්තට පස්සේ සමහර රටවල්වල නෙවෙයි බොහෝ රටවල්වල රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නලා ඔවුන්ට මිකනේ රෝගයේ දරුණු වෙනකන් ඔවුන් රෝහල් වලටවත් ගන්නේ නැහැ. එහෙම තියද්දීන් තමයි අපේ රටේ සාමාන්‍ය රෝගය වැළඳුණයි කියපු ගා මේ රෝගියා රෝහල් ගත කරන්නේ. ඒ වගේම තමයි ඒ ආශ්‍රිතයන් නිරෝධායනයට කරන්නේ. ඇයි දැන් අපේ රටේ දැන් ඔබතුමා කියන විදිහට මේ රෝහල් ගත කරන රෝගීන් මේ තරම් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ සමහර අය. සමහර අය සාමාන්‍ය පුද්ගලයන් වගේ ඉන්නවා. ඇයි ඒ අය නිවෙස්වල තියලවර වෙලා කියන්න වැඩපිළිවෙලක් හදන්න බැරි? දැන් ලෝකේ අනිත් රටවල බොහෝ රටවල ඒ දේ වෙනවා. අපේ රටේ බැරි ඇයි? නෑ ඒකට ඉස්සෙල්ලා මම ඔබගේ අර ප්‍රශ්නේ අවසාන කොටස උත්තර දෙන්නම්. ඒ කියන්නේ ඇයි මෙච්චර ගාණක් සාපේක්ෂව මිය ගියේ නැත්තේ කියලා අපේ ඉතින් අපි ඒකනේ ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙච්චර ඇද්දී 13 දෙනා රටේ මිය ගිලා තියෙන්නේ. ඉතින් ඒකට ඇත්තටම හේතු වෙලා තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතාමත් ප්‍රබලයි අපේ මං කිව්වේ අපි සෞඛ්‍ය ශාස්ත්‍ර අඩුපාඩුකම් කියන කතාව තියද්දී අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය අපේ වෛද්‍යවරු ඉතාම දක්ෂ වෛද්‍යවරුන් ඉන්නේ. ඒත් එක්කම මේවට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා රටේ මිනිස්සු ඉතින් ඒකින්ද අපිට තවම හැකියාව ලැබිලා තියෙනවා ඒ තිබ ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන් රැක බලා ගන්න ක්‍රමවේදයන්ුයි ඒ ලබා දෙන සියලුම දේවල් අනුව අපේ මරණ අනුපාතය තාමත් අඩු දශම ගානක තියෙන්නේ 0.3 වගේ ඉතත් වැඩි අඩු සංඛ්‍යාවක් දැන් ඉතත් වැඩි අඩුලා තියෙන්නේ ඉතින් පටන් ගද්දී ඔබතුමාගේ කතාවට පොඩි බාධා කිරීමක් කරන දුරකථනයෙන් ඉන්නවා පානදුරෙන් රොෂාන් මහත්මයා රොෂාන් මහත්මයා අයිබෝවන් අයිබෝවන් රොෂාන් මහත්මයා අයිබෝවන් ඉදහම් ලැබෙද්දී ඔබතුමන්ගේ ඒ කරන්නා වූ සේවය අගය කරන ගමන්ම ප්‍රශ්නයක් තියෙනවා ජනතාව විදියට අහන්න මොකද අපිටත් මේ වෙලාවේ ලොකු වගකීමක් පැවරලා තියෙනවා ජනතාව විදියට මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ වගේම ඉදහම් ලැබෙද්දී ඔබතුමාගේ සේවය අගය කරන ගමන්ම මම අහන්න කැමතියි දැන් පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මොකද පොදු ප්‍රවාහන සේවා අදත්වත් අපි කීපයක අපිට වාර්තා වුණා මේ මෙහෙම මගින් ගිය බවට වාර්තා වෙනවා පොදු ප්‍රවාහන නියාමනය සම්බන්ධයෙන් ඉදම්දපතුමනි මොකක් හරි වැඩපිළිවෙලේ වෙනසක් වෙනවද මොකද අපි තාමත් දකින්නවා බස් වල පොල් පටවගෙන වගේ සමහර බස් රථ ක්‍රියාත්මක වෙනවා මිනිසුන් රැගෙන යනවා ඒසී බස් රථවල මිනිසුන් හිටගෙන යනවා ඉතින් ඒ වගේ දේවල් දකින්නවා තාමත් ඒවා සඳහා විශේෂ නියාමනයක් තිබෙනවද එතකොට අර මිනිසුන්ගේ වගේ කීමත් ඒ අතරින් පැහැර හැරීමක් වෙනවා ඇත්තටම අපි අතිනුත් ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙද්දී ඉදම්දපතුමනි ඔබව ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නෙට මම හිතන්නේ මම ඊයේ දැක්කා අපේ ප්‍රධාන අමාත්‍යතුමා ගාමි ලොකුගේ මැතිතුමා ඒ වගේම අපේ දිලුම් මමනුග මැතිතුමා බොහොම ක්‍රියාශූරී විදියට මේ සම්බන්ධයෙන් ගොඩක් කටයුතු කරන එතුමා විශේෂයෙන්ම දිලුම් මමනුග මැතිතුමා අපිටත් විශාල වශයෙන් කතා කර කර මේක මෙහෙම නේද විය යුතුයි කියලා අපිටත් අපිවත් දැනුවත් කරන ඕන් කරන සම්බන්ධයෙන් විශේෂම කාර්යසාධක බලකායට කතා කරනවා ඉතින් අපි දැකලා තියෙනවා මේ දේවල් ඉතින් එතුමලා මේ ජාතික ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන යමින් කළ යුතු දේවල් විවිධ උපදෙස් ලබා දෙන ජනතාවට සහ විශේෂයෙන්ම ප්‍රවාහන කඩු සම්බන්ධ වූ ඒ හිමිකරුවන්ට නැත්නම් ඒ කල්මනාකාරිතේ දැනුම් දෙනවා. නමුත් ඉතින් ඔබ දන්නවා බයමාය දෙන්නම දන්නවා බස් වගේ දේවල් ආ දුම්රිය නෙමෙයි විශේෂයෙන්ම දුම්රියත් වගේ දෙන්න පුළුවන් නැතුව නෙමෙයි. නමුත් බස් වල ආම ඉතින් එතුමලා ඔවුන්ගේ අවස්ථාව ඔවුන්ගේ ඒ බස් එකේ වීදම දරා ගන්න සමහර ලාඩ් ලාභයක් ලබන්නේ ඒ වගේ දේවල් කරනවා ඇති.
තේත් එකම තවත් වෙන්න පුළුවන් සමහර අය උළුන් බස් මහින්දන අඩුවට දානොත් දන්නේ නැහැ පාරට එහෙම වුණොත් කොහොම හරි ඒ කියන පුද්ගලයා ඒ ස්ථානයේ සිට අනිත් ස්ථානයට දක්වා කෙසේ හෝ යන්න බලනවා බුදුන් රාජකාරී නැත්නම් සේවාවට රපෝතු කර යුතු හින්දා ඉතින් මේ දේවල් හින්දා වෙන්න පුළුවන් මේ தත්ති තිබෙන්නේ මේ කාරණා දෙකම බස් එකේ යන කට්ටියට ඕන වඩත් දෙරිය පටව ගන්න ඕනකවත් ඇති අනිත් කට්ටිය පාරට ආවම පස්සේ බලන්න පුළුවන් එක ඉක්මනේ පාරට වෙලා පාර හිටගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ හැකීක්මනෙන් තමුන්ගේ ආයුතු ස්ථානට යන්න ඉතින් මේ ක්‍රමවේදයන් සෞඛ්‍ය පුරුදු අමතක කළා දාලා මෙහෙම නැගලා යනවා වෙන්න පුළුවන් මේ දෙකම වෙන්න පුළුවන් නමුත් අපි පොදුවේ කෙසේ හෝ ඉතින් අපිට කියන්න ලේසි මේ මටත් මෙතුමගේ උත්තරයට දෙන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න ඇති ඉතින් ඒ ප්‍රායෝගික ප්‍රශ්න දීදී තාමත් අසාධාරණයි අපි මිතින් මේක අරක වැරදි මේක අරදි කියන එක නමුත් ඇත්ත විය යුත්තේ ඇත්තම වෙනවා නම් වෙන්න ඕන ක්‍රමය තමයි අර කිව් වගේ සීට් ගන්නට යන එක තමයි වෙන්න පුළුවන් හොඳ නමුත් මේක කොයිතරම් දුරට කරන්න පුළුවන්ද කියන තත්වයක් යම් කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඔව් ඒ වගේම තමයි අපි දකිනවා මේ වෙනකොට දේශීය ආයුර්වේද අමාත්‍යාංශයෙන් විසින් මේ ප්‍රතිශක්තිය ජනක සම්බන්ධයෙන් ප්‍රවර්ධනයක් කරගෙන යනවා මේකේ යම් සාර්ථකත්වයක් තියෙනවාද මෙහෙමයි මේක බලන විදියටනේ තියෙන්නේ අප්තිකරු ජනාතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රභුග රජේ විසුනොත් අපේ දේශීත්වය වැඩි දියුණු කරන්න තමයි මේ අලුතෙන් පවත්වලා ඉන්න රජය ගොඩාක් වෙලාවට ක්‍රියා කරන්නේ ඒ தත්තෙට රට රැගෙන යාමට ඉතින් ඒකෙදි එක හොඳ අවස්ථාවක් හෙට දකින්න අපි මේ දේශීය වෛද්‍ය ක්‍රම ලෝකයා හැමෝට අරන් යන්න අර කිව්ව ඔටුන්න හිමු කුමරත් ඇවිල්ලා ආයිබෝවන් කියලා මහා බ්‍රිතාන්‍යයේ අමතලා ලෝකයේ අනිත් රටවලු ආයිබෝවන් කියන தත්තෙට ගෙන්නාවේ අපේ රටේ ආයිබෝවන් එකනේ ඉතින් ඒ වගේ අපේ රට ඒ தත්තයක් ආවා ඒ වගේ තමයි ඔබ දකින්න ඇති මේ ලෝකයේ විවිධ රටවල් වලින් සාමාන්‍ය ඉස්සර දිබ්බ අපේ රටට එන්නේ විදේශිකයන් සංචාර වලට අවිල්ලා ක්‍රමවේදයක්කට වැඩිය වෙනස් දැන් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමයන් සඳහාම මේ වගේ ආයුර්වේදික මෙඩිසින් සඳහාම මේ එන ටුවරිසම් ආයුර්වේදික මෙඩිසින් කියන එකටම එන ටුවරිසම් එකක් නැත්තම් විදේශිකයන් ලංකාවට පැමිණෙන ප්‍රදේශ තිබෙනවා ඒක මේකෙන් හින්දා නෙමෙයි ඊට ඉස්සරත් තිබ්බා ඉතින් මේ අවස්ථාවේදී ඔබතුමා කියනා වගේ අපි ගෙන්නුවා කාර්යසාධක බලකායේ විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මම අපේ කාර්යසාධක බලකා මූලස්ථානයට ගෙන්නගත්ත ලංකාවේ ඉන්න හොඳම මේ දේශීය නැත්නම් ආයුර්වේද හෝමපති මේ කියන ක්‍රම හතරෙම ඉන්න කට්ටිය දක්ෂයන් කියන කණ්ඩායම් අපි ගෙන්නගත්තා. එන්න ඔවුන් එක්කත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඔවුන්ගෙන් කණ්ඩායමක් තෝරගන්න කියලා ඔවුන් විසින්ම ඔවුන්ගේ යම් කිසි කට්ටයක් තෝරගන්න කියලා නියෝජනයක් තෝරගන්න කියලා ඒ නියෝජිතයන් අපි ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්තුමාට ඒක සම්බන්ධ කරලා දුන්නා. එතනින් ඒක කරගෙන යන්න කියලා මම දැනුවත් එතුමලා ඔක්කොම එකතු වෙලා යම් කිසි ඔය කියන වගේ ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් හැදුවයි කියලා කියනවා. ඒත් එක තමයි මේකට මම ඉතාමත්ම අවංකව උත්තරයක් දුන්නොත් ඔව් ඔබතුමා මගෙන් හැව භාවිතා කරනවද? ඔව් මමත් භාවිතා කරනවා. නැහැ කියන්න බෑ. මොකද මේ වෙලාවේ ඉන්න ඒ කියන්නේ රෝගී වෙලා ඉන්න අයටත් මේක ලබා දීමක් කරනවාද? එහෙම කට්ටියත් ඉන්නවා. මට ඒකත් මම කියන්න මම කරලා දුන්නා දිනවා. මොකද මම මගේ හමුදාවේ ඉන්න සෑම සොල්දාදුවෙක් මම ආදරය කරන එක කට්ටිය මම රැක බලා ගන්න ඕනේ. මට මගේ හමුදාවේ සොල්දාදුවෙක් මේකේ මියා ගන්න තත්ත්වයට යවා ගන්න බෑ. මගෙත් හැදුනා නිලධාරි දෙදෙනෙක්ට උදව් කරන්න ගිහිල්ලා කටුනායක ගුවන් තුටුපලෙ දිද්දි. ඉතින් මට එක් පුද්ගලෙක් කතා කරලා කිව්වා මේක බීලා බලන්න අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගේ ජීවිතේ කිසිම හානියක් වෙන්නේ නැහැ. උතුමාගේ පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ අවස්ථාව අපි දුන්නා. ඉතින් සමහර අවස්ථාවලදී මේක පාවිච්චි කරන අකමැති කට්ටිය ඉන්නවනේ. ඉතින් නමුත් සමහර කට්ටිය පාවිච්චි කරනවා. අපිට මේක බටහිර මේ වෛද්‍ය ක්‍රම දේශීය දෙක අපිට මෙව කරගන්න බෑ. අපි එක පැත්තකටවත් මෙව කරනවා නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් මේ தத்துவයක් තිබ්බා. මම බය නැතුව කියනවා. මම කාර්යසාධක බලකායේදීත් මේ தத்துவය අපි කියලා දෙනවා. අපේ ඕනම වෛද්‍යවරයෙක් ඉදිරියේ මේ කරයි කියලා. මම යුද හමුදාවේ මගේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ගැටෙන අපගේ විරෝධා රණවිරුවන්ට මට ඒ ආකාරයෙන් කිව්ව කටින් මොකක් හරි අපිට බීලා හරි හොඳ මේක ගොඩ යන්න පුළුවන් නම් හොඳයිනේ. අපි ලබා දෙනවා. අපි හැම කෙනාටම කියන්නේ ඒ කට්ටිය පවුල් වලටත් ගිහිල්ලා මේක ලබා දෙන්න කියලා. ඉතින් එහෙම දේවල් කරනවා. නැතුව නෙමේ ඒකේ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. අපේ විශ්වාසයෙන් හැමදේටම තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ දේ තියෙනවා කියන මම ඒක පාවිච්චි කරනවා. මගේ හමුදාන මං තනියෙන් බුදු වෙලා මේව උත්සාහ කරන්නේ නැහැ. මම මගේ රටේ මගේ හමුදාය කට්ටියට ලබා දෙනවා. ඊටවත් තියෙනවා අපේ අසල්වැසියන්ටත් අපි ලබා දෙනවා. දෙන්න පුළුවන් ඔක්කොම ලබා දෙනවා. අපි සමහර කට්ටියට කතා කරලත් කියනවා. අපි කතා කරන කට්ටියද අපෙන් ඇහුවා මෙහෙමයි කියලා මාර වැඩේ නේද මේකද කියලා මෙන්න මෙතන තියෙන ටෙලිෆෝන් නම්බර රත් දෙන්න ඕන මාත් ගෙනලා දෙන්නම් කියලා අපි උත්සාහ කරන දේවල් තියෙනවා. මේ හැමදේම කරලා අපි බලාපොරොත්තු වෙන මොකද මේකට
එන්නතක් නැහැනේ ලෝකේ. අපි දන්නේ නැහැ රටෙන් අපි ලංකාවෙන් හදාගෙන ඉඳී කියලා. දේශීය වෛද්‍යුන්ටත් මේක කරගන්න පුළුවන් එක දන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් කුමන ආකාරයකින් හරි මේ කොවිඩ් වසංගිත බෙහෙතක් නැති ලෝකේ මේ වෙනකොට සමහර කට්ටිය හදුවා කියලා කියනවා. අපිට යම් කිසි දෙයක් කරන්න ඕනේ ඒක අපි කරන්න ඕනේ. ඔව් ඒ වගේම තමයි දහමදන්නේ දැන් අපි දකිනවා ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ මේ වෙනකොට පොලිස් ඇඳිරි නීතිය මේ නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පවතින්නේ. අපි දැක්කා විශේෂයෙන්ම දැන් මීට මාස කිහිපයකට පුර පෙර රට රටේම මේ නිරෝධායන ඇඳිරි නීතිය දාපු වෙලාවත් එක්ක දැන් යන්තම් රට ඔළුව උස්සගෙන රටේ ජනතාව ඔළුව උස්සගෙන මොහොතක් මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ ඇඳිරි නීතිය දාපු අවස්ථාවේ රටේ ඇතැම් ජනතාව ඒ කියන්නේ ආර්ථික තත්ත්වයෙන් ඉතාම අඩු තත්ත්වයේ ඉන්න ජනතාව තමන්ගේ කනකර ආභරණ පවා උකස් තියලවර වෙලා එදිනෙදා තමන්ගේ ජීවිතය ගෙනියපු අවස්ථා බොහෝමයක් අපි දැක්කා. එතකොට මේ වෙලාවේ ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒ දිස්ත්‍රික්කයේ ජනතාවත් මේ වගේම ආර්ථික තත්ත්වයෙන් පෙළෙන බොහෝ ජනතාවක් ඇති. ඒ ජනතාවටත් මේ ගැටලු ඇති. ඒ ජනතාව සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් රජයක් විදිහට ගන්න ඔබතුමාලා සාකච්ඡා කරලා තියෙනවද? මොකද්ද ඒ ජනතාවට ඔබතුමාලාට කරන්න පුළුවන් විසින්? මං කියන්නේ ආර්ථික තත්ත්වයෙන් ඉතාම අඩු තත්ත්වයේ ඉන්න ජනතාව වෙනුවෙන්. ඔව් දැන් ඒක තමයි ගිය පාර ඔබ දන්නේ නැති කිසිම දිනපතා වැටුප් ලබන අයවලුන් වෙනුවෙන් ගිය පාර මම දන්නේ යම් කිසි රුපියල් 5000ක් වගේ මුදලක් දීලා මේවා කරා. ඊට අමතරව බඩු මළු දෙන ක්‍රමවේදයක් තිබෙන. ඉතින් මේ අවස්ථාවෙත් රජ විසින් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලක්ම අරන් තිබෙනවා. ඒත් එක්කම යම් කිසි ආකාර මේ ආර්ථිකේ වැටෙන ඒකනේ සමහර කට්ටිය අහනවා ඇයි ලොක්ඩවුන් කරන්න බැරි කියලා අහනවානේ. ලොක්ඩවුන් කියන එක අධිකරණ ජනාධිපතිවට රජයට පුළුවන් ඊළඟ පැය මේක කරන්න. කල්ලා ඔක්කොමට ගෙවල් වලටලා ඉන්න කියන්න පුළුවන්. නමුත් ඒකෙන් කී දෙනෙක් පාරට වෙන තත්ත්වය දින අපිටම කතා කරලා කියන අපිට කීයක් කෝල්ස් දෙනවා දීලා කියනවා අනේ මේක මේ අධිකරණ ජනාධිපතිවට පණිවිඩ දෙන්න මේක ලොක්ඩවුන් නම් කරන්න එපා අපි වැටිලා බිම පෑගිලා ඉන්න මොහොතේ යන්තම් මේ කෙලින් වෙලා කකුල් දෙකෙන් හිටගන්න ගත්තා විතරයි මේ තත්ත්වය ඇතුනේ ආයෙනම් ලොක්ඩවුන් නම් දාන්න එපා කියලා එහෙම කියන කණ්ඩායමුත් ඉන්නවා. ඒක නිසා තමයි රජයක් ඉතාමත්ම වගකීමක් සහිතව මේ රජයේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ පාලනය කරන්නේ අත්‍යවශ්‍ය ප්‍රදේශවලට පමණක් හැකිතාක් දුරට නිරෝධායන ඇඳිරි නීතිය යොදවමින් ඕකේ ඒ වගේ යොදවමින් අනිත් ප්‍රදේශවලට උපදෙස් ලබා දෙමින් මේ අනුව හැසිරෙන්න කියලා මේ தත්ත්වය පවත්වාගෙනත් යනවා. අපි දන්නවා ඔබතුමාට මේකේ පැහැදිලිවම කියන්න ඕනේ දැන් ගත්තම මේ ඇඟලුම් කර්මාන්ත ශාලා විශේෂයෙන්ම අපනයන කලාපයේ තිබෙන ඇඟලුම් ශාලාවලට විවිධ ලෝකයේ මේ කොවිඩ් එකත් එක්ක සමහර අසල්වැසි රටවල් වලට නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. විවිධ ඇඟලුම් විතරනේ අනිකුත් කර්මාන්ත ශාලා පිටරටට අපි අපනයන කරන ගොඩාක් දේවල් ආවම අපි සමහර විට මේ මාස තුනේ දිරි යම් කිසි මාකට් එකක් දිනු කරගෙන තිබෙනවා. වෙන රටවල් වලට ගියවත් අපිට ලැබිච්ච තත්ත්වයක් තිබෙනවා. දැන් මේක ආවම පස්සේ මේ තත්ත්වයටදී මේවා වහගෙන දුවද්දි යම් කිසි උන්ට අපහසුතාවයක් මොකද ආපහු එකට දුන්න නැත්නම් ඒ ඕඩර් එකක් සමහරලාට එකට ආපහු ගන්න බැරි වෙන්න පුළුවන්. උහුම එහෙම මගහැරෙන්න පුළුවන් අනිත් රටක වගේ. ඉතින් මේවත් පවත්තා න්‍යාය යුතුයි. ඒක හින්දා ගන්න පුළුවන් උපරිම අවම බලපෑම සමාජයේ ජනතාවට ඒ වගේම මේ අනිකුත් පෞද්ගලික ආයතන වලට බලපාන ආකාරයෙන් ක්‍රම ගණනක් තමයි මේකත් මේ පාලනය කරගෙන අරන් යන්නේ. ඉතින් ඒක හින්දා විශේෂයෙන්ම ඔබ ආපු ප්‍රදේශවලට විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීති ප්‍රදේශවලට ඒ දිසා ප්‍රාදේශීය ලේකම්තුමා මාර්ගයෙන් කළ යුතු සියලු මාර්ග කරන්නයි කියලා ඒ වගේම තමයි දහමදමා මේ අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ. අපි දැක්ක පහුගිය වතාවේ රටේ මේ කොවිඩ් 19 වදුරත් එක්ක විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ආරක්ෂකාංශ රජය විශේෂයෙන්ම ප්‍රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආදී බොහෝ පාර්ශව එකතු වෙලා විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එකතු වෙලා ජනතාව දැනුවත් කරන මාධ්‍ය මගේ මාධ්‍ය සහය අරන් විශාල කාර්යභාරයක් කරා. නමුත් ඒ කාර්යභාරය මේ අවස්ථාවේ ඒ තරම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මෙහෙමයි ඉතින් කරන්නේ නැහැ කියන්නේ කොහොමද කියලා මට හිතාගන්න ඔබතුමාගේ ප්‍රශ්නෙට කරනවා නොකරනවා කියන ඔබතුමාලා මාධ්‍ය ඉන්නින් දකින්න ඇති මට වැඩිය හොඳට මම මාධ්‍යයේ නැතුණාට හැම වෙලේම. නමුත් ඔබතුමා බලන්නකෝ දැන් මම රටේ මේ කාර්යසාද බලකාය ප්‍රධානී වශයෙන් උදේ පාන්දර 5 මාරි ඉඳලා සියලුම නාලිකාවලට ඔවුන් බලාපොරොත්තු වෙනවා මගේ ආසාවට නෙමෙයි ඔවුන් බලාපොරොත්තු වෙනවා මං අවම වශයෙන් උදේ පහන්දර පන් මේ කීයට දැන් මේක ඉවරලා කියලා පහ වෙද්දී අනිවාර්යයෙන්ම නැගිටලා විස්තරත් ඔක්කොම අහන්න මගේ කටින් වැරදි විස්තර දෙන්න හැකියාවක් නැහැනේ. ඉතින් පහ මාරට ගුවන් විදුලි නාලිකා සාමාන්‍යයෙන් 5යි කාලේ ඉඳලා මගෙන් ගන්නවා. එතකොට 6 ඉඳලා අහුදේ පාන්දර 6ට ITN එකෙන් පටන් ගත්තම ඒ කියන්නේ 5:45 ඉඳගත්තම මගේ නිවසේ මම 8 වෙනකන් එක දිගට ඉඳගෙන මම කතා කරනවා මේ සියලුම නාලිකාවලට බෑ කියන්නේ නැහැ.
ඔය හැම නාලිකාවම බලාපොරොත්තු වෙනවා මේ මං කාර්යසාධක බලකායේ ප්‍රධානී වශයෙන් මම මේවට ඇවිල්ලා කතා කරයි කියලා. මොන ආකාරයෙන් ආකාරයෙන් හෝ මහජනතාව දැනුවත් කරන්න. දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මහජනතාවගේ දෙන විශ්වාසයක් හින්දානේ ඉතින් මේක අහනවත් ඇත්තේ. ඉතින් අපි 얘දී කරන්න ඕනේ. එතකොට අපි ඒ ආකාරයෙන් මම කරනවා වගේ අනිත් ඔක්කොම මේක වැදගත් ඒ කියන්නේ මේ හා සම්බන්ධ කටයුතු කරන සියලුම අයලුන් මේ දේ කරගෙන යනවා. දැන් අද මේ තත්ත්වය හිටියා ඊයේ රාත්‍රී මේ තුන්ගෙඳලා ගත්තොත් සෑම රාත්‍රික මොහොල බලන්න සෑම රාත්‍රියක යම් කිසි ආකාරයක මේ දැන් ඔබගේ නාලිකාවටත් මේ ආවේ අද තවත් නාලිකාවකට බැහැයි කියලා ඒක හෙට දවසට දාගෙන ඉතින් ඒ තත්ත්වෙන් තමයි මේ ස්ථාන්ට ආවේ. ඉතින් ඒ වගේ අපි යනවා. එතකොට අනිකුත් කට්ටියත් මේ විදිහට යනවා. එතන මාධ්‍ය අවතක්සේරු කිරීමට කිසිසේත් හැකියාවක් නැහැ. මේ මාධ්‍ය තමයි අර ජනතාව ජයග්‍රහණය ගත්තා වගේ තමයි මේ මාධ්‍ය තමයි ජනතාවට ජයග්‍රහණය අත්පත් කරගන්න ගොඩාක් උදව් කරන්නේ. අපි මේ කරන ක්‍රමවේදයන් බලන්න විද්‍යුත් ප්‍රකාශ නාලිකාවන් සංගමය එකතු වෙලා මුළු ඔක්කොම channels එක පාට දාලා ඒ කට්ටිය එක් අවස්ථාවකදී කරනවා. මේ පාරත් පටන් ගද්දිම 3 වෙනිදා නැත්නම් 4 වෙනිදා මට මතක නැහැ. මේ වගේ දිනයක ඉරිදා අපි ඔක්කොම ගෙනලා ඒ වගේ තත්ත්වයන් තිබුණා. ඉතින් ඒත් එක්ක අපි කියන ඕන දෙයක් මේ නාලිකාවලින් මේවා කරනවා. අපි කතා කරලකොත් මෙන්න මේක කරලා දෙන්න කියලා ඒ කට්ටිය බැහැයි කියන්නේ සෑම නාලිකාවක්ම ඉදිරිපත් වෙලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න විශාල කැපවීමක් කරනවා. බලන්නකෝ මේ නාලිකාව මේ කැමරා අරන් යන කට්ටිය කොයිතරම් භයානක මේ අවදානකට ලක් වෙමින්ද මේවා මේ අරන් ගිහලා බල්ලා මේ ප්‍රචාරය කරන්නේ. ඉතින් නාලිකාවලිමුත් කරනවා කරන්නේ නැතුව නෙමෙයි. ඔබතුමා කිව්ව සමහර විට අඩුපාඩු ඇති. නමුත් අපිට සෑහීමකට පත් වෙන ආකාරයෙන් කරුණු ලබනවා. නමුත් කරපු නැති කාලයක් තිබෙනවා. ඔබ මගේ දෙවෙනියෙන් අහපු ප්‍රශ්නේ මට සමහර අවස්ථාවලදී රටේ ජනාධිපතිතුමා කතා කරලා මට කිව්වා මේ බලන්නකෝ ගේනවා ගේනවා පොඩ්ඩක් ඊළඟ කිසි දෙයක් මේ නාලිකාවලවත් කොහෙවත් මේ දවස්වල මට කියලා තියෙනවා. ඒක අදතුමා කාර්යසාධක බලකායේ මීටින්ග් එකක් මම මේ මේ කිව්ව සමහල්ලාට ගිහිල්ලා මේ දාන්න කියලා මට එක දවසක් කතා කරලා කොහොමද යන්න කියලා channel එකේ ගිහිල්ලා කතා මම කිව්වා මම එහෙම ගිහිල්ලා කතා කරලා channel එකේ දාන්න කියලා බලයිද්දි ඒම කියපු කතා හැරෙන්න අනිත් ඉතුරු ටික දැම්මා. මම එක් නාලක කතා කරලා ඕකට බලන්නකෝ මම මේ කතා කරන්නේ කොයිඩ් නැති වුණාට කොයිඩ් ගැන කියන්න කියලා කතා කරන්නේ ඕකට කොයිඩ් කියලා දාන්න නැතුව ඕකට තමයි වෙන කියලා. ඒක නෙමෙයි අවශ්‍යතාවය. ඉතින් මේ විදිහට දැන් ඔබතුමා මේ දැන් කරන කර්තව්‍යය එහෙම නොකර ඉති කාලයක් ඉන්න ඔබගේ මම හිතා දෙවෙනි ප්‍රශ්නේ නම් පැහැදිලි උත්තරයක් දුන්නා මේ අපිද සම්බන්ධ වෙනු කියලා කරපු කට්ටියත් ඔක්කොම සම්බන්ධ වෙන්න ඕනේ කියන කතාව. මම ඒකට ඔබතුමාට පිළිතුරු දෙන්නේ නැහැ විශේෂයෙන්ම නැවතත් දුරකතනින් ඉන්න අපිත් සමග මිනිවන් වෙනින් සුනිවැල් මහත්මයා ආයිබෝවන් සුනිවැල් මහත්මයා සුනිවැල් මහත්මයා ආයිබෝවන් ආයිබෝවන් ඔව් ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිවන්ත වෙනවා DN channel එකට සුනිවැල් මහත්මයා ඔබතුමාව ඇහෙනවා මට ඇහෙනවා ඔව් ඔබතුමා කියන්න ඔව් තියෙන ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දුන්නට ප්‍රථම මම අපේ යුද හමුදාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ රට වෙනුවෙන් මේ කරන මෙහෙයට මොකද එතුමා අද නෙවෙයි අපි අවුරුදු ගානක තිස්සෙන් එතුමාගේ කරපු කාර්යය අපි දැකලා තියෙනවා ඒ වගේම මේකත් ඒ වගේම කරගෙන යනවා යුද හමුදාව ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාව ඒ වගේම මම මට ඇති එක ප්‍රශ්නයක් තමයි මේ යකහටුවේ බැන්ඩිස් ආයතනයේ අසල අපේ තියෙන ගමක් මේ හැලකන්දන මොරගහ වත්ත කියන එක. ඒකේ ගෙවල් 21ක් තියෙනවා. එතකොට මේ ගෙවල් 21 මේ වෙනතෙක් එය එක ආසද්දිතෙක් ඇතු වුණා. ඒ ආසද්දිත කාන්තාව රෝවල් ගත කරේ මම. රෝවල් ගත කරන්න එතුමියට මම මේ ගත කරන්න ග්‍රාම සේවක ඇතුළු සෞඛ්‍ය ඇතුළු සියලු දෙනාට මම දැනුම් දුන්න කිසිම කෙනෙක් ආයතනයෙන්වත් ආවේ නැහැ. ඊට පස්සේ මම එතුමියට කිව්වම් කරන්න දෙයක් නැහැ. තීසය පරීක්ෂණය කෙරුවට තාම පරීක්ෂණේ ප්‍රතිඵල ආවෙත් නැහැ. නමුත් වුණ ගතිය තිබුණා. අපි ඉපාර මම මැදිහත් වෙලා එතුමියට කිව්වා එතුමියට පරීක්ෂාවෙන් යන්න ආයතනේ ළඟට බස් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. එපාර එතුමිය අන්න කිලෝමීටර භාගයක් ගියා පයින්. ඒ පයින් ගිහිල්ලා එතුමිය රෝහල් ගත කරෙත් එදා රෑ නෙවෙයි පහුදා රෑ. හැබැයි යුද හමුදාව තමයි ඒකට මැදිහත් උනේ. ඒ අතරදී මෙතුමිය දැන් රෝහල් ගත කරලා දවස් 3කට පස්සේ මම ඒ ගෙදර ඉන්න අයගෙන විමසුවා. ඊට පස්සේ ඒගොල්ලන් ගැන කිසිම කෙනෙක් කියුවේ නැහැ. ඒ කියන්නේ රෝහල් පරීක්ෂාවක කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ මෙතෙන්ට ප්‍රධාන වශයෙන් කවුද පීඑච් මහත්තයාවත් ආවේ නැහැ. එතකොට මේ 6 දෙනෙක් හිටියා මහලු දෙන්නයි කුඩා දරුවෝ 3 දෙනයි තව ඒ දරුවන්ගේ අම්මයි. ඒත් 6 දෙනා ගැන කිසිම කෙනෙක් කිව්වේ වෙලුවේ නැහැ. මම ඊට පස්සේ මැදිහත් වෙලා ඔබතුමාලා දීලා තුන ආය මේ ටෙලිෆෝන් නම්බර් එකක් යුදහමුදා මම එවෙලම යුදහමුදාට කතා කරලා කිව්වා මෙන්න මේ වගේ අසන්න වෙච්ච පවුලක් ඉන්නම අසාධ්‍ය එක්කෙනෙක් අසාධිත වෙලා එක්කෙනෙක් රෝවල් ගත කරා කියලා මට පැය කමාරක් වගේ කාලයක් වගේ ගියේ යුදහමුදාවේ වේයන්ගොඩ යුදහමුදාවෙන් ඇවිල්ලා ඒගොල්ලන් ගැන සොයලා බලලා ඒගොල්ලන්වත් නිරෝධාන මධ්‍යස්ථානට තැගෙන ගියා.
එතකොට යුදහමුදාපතිතුමා ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාව ඇතුළු සෑම දෙයක්ම මේ කරන කර්තව්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ තවදුරටත් හොයා බැලුවේ නෑ, මේ වත්තේ ගෙවල් තව 21ක් තියෙනවා. ඔය ගෙවල් 21 මොන තත්ත්වෙද ඉන්නේ, PCR කළ යුතුද නැද්ද කියන එකවත් තාම කිසිම නිලධාරියෙක් ආවේ නෑ යුදහමුදාපතිතුමා. ඔබගෙන් මම ඉල්ලීමක් කරනවා මේ ගැන පොඩ්ඩක් හොයා බලන්න. මේ ගෙදර විතර මේ ගෙවල් 21 උතරක් නෙවෙයි, තවත් නිවස් තියෙනවා. ආසාදිතයන් හිටපු අසල් වැසි ගොඩක් ඉන්නවා. ඒ අය නිරාවරණය කෙරුන්නේ නැහැ මේ වෙනකොට. ඒ නිසා එක ඉල්ලීමක් විතරයි කරන්නේ. ඔබතුමා කරන මේ කාර්යයට අපි බාධා කරන්නේ නැහැ. අපි තව තවත් ධෛර්යය ලබා දෙනවා. අපි සුවෙච්ඡාවෙන් අපි ඉදිරිපත් වෙන්න කැමති මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. මට හරියම අපිට නම්බරයක් හරි තියෙනවා. බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ වගේ රටේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ පුරවැසියන් ඉන්න රටක හින්දා තමයි ඔබතුමා අඩුම ගානේ කාන්තාවට හෝ පුද්ගලයාට තිබෙන ආසාදිත තත්ත්වය ගැනවත් හිතලා බලන්නේ නැතුව ඔබ ඉදිරිපත් වෙලා මේ ආකාරයෙන් අරන් ගිහිල්ලා රෝහල්ගත කිරීමට කටයුතු කිරීම සමැදිවත් අපි සන්තෝෂ වෙනවා. මේ වගේ රටේ ජනතාවක් අතරේ ඔබ වගේ පුරවැසියනුත් ලංකාවේ ඉන්නවයි කියන එක. ඒත් එක්කම ඊට පස්සේ ඔබට මේ ආවයි නැහැ කියන හින්දා ඔබ යුද හමුදාවෙන් අපි නොදීලා දෙන නම්බරයට කතා කළා හරි කොහොම හරි ඒ කට්ටිය උක්සුක කරගෙන ඔබගේ ස්ථානයට රැගෙන ඇවිල්ලා අනිකුත් පවුලේ ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධවත් ඒත් එක්ක ඔබ කිව්ව කාරණේ ඔබ මේ නාලිකාවේ මේ සජීව විකාශන ඉවරලා ඊළඟ පැයක් ඇතුළත මම අනිවාර්යයෙන්ම ඔබගේ කියන ගම්මානයට මම එවීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. බෑ රෑව්වා කියලා මට අපව කෑ ගහින් දන්නේ නැහැ. හමුදාපති රෑට හොරෙන් පයින්නවා කියලා මම දැක්ක ඊය කට්ටියක් ඉන්නවා. රෑට රෑට එනවා හොරු අල්ලන්න එනවා වගේ කියලා කතා තියෙනවා. නමුත් ඇත්තටම වෙන්නේ නැත්තේ මම මේ කාටවත් ඔවුන්ගේ මේක ආවරණය කරන්න යනවා නෙමෙයි. ඔබතුමාලා දන්නේ නැති මේ රටේ ඉන්න යම්කිසි PHI මහත්තයර දෙන සංඛ්‍යාවක් තියෙනවා. මේ සංඛ්‍යාව අනුව එක පුද්ගලයෙක්ට ගම්පහේ වුව ඉන්න ප්‍රදේශයේ PHI මහත්තයාට ගෙවල් බලන්න දෙනවා සෑහෙන ප්‍රමාණය මේ තිබ්ද තත්ත්වෙත් එක්ක. ඒක හින්දාම තමයි ඊයේ දවසේදී සෞඛ්‍ය අමාත්‍යතුමාත් ලේකම්තුමාත් අතිගරු ජනාධිපතිතුමා විශේෂ ප්‍රතිසාද දුන්නා ඊයේ උදේ තිබ්බ කාර්යසාධක බලකාය රැස්වීමේදී අනිවාර්යයෙන්ම රිසර්ව් එකක් හදලා යවන්න කියලා ඒ පැත්තට යවලා මේ අඩුපාඩු තැන් වලට මේක පුරවන්න කියලා. ඒ අනුව අද උදෑසන තිබ්බ කාර්යසාධක බලකායේදී ජනාධිපතිතුමාට පිළිතුරු ලබා දුන්නා ලේකම්තුමා විසින්. ඔව් වෛද්‍යවරුන් 13 දෙනෙක් සහ මේ PHI මහතුරු විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට ඇරියයි කියලා. දැන් ඒක අඩු වෙන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලාම මේ තත්ත්වය ඇති වෙන්නේ නැති ඒක මම හිතන්නේ යම් කිසි අඩුපාඩුවක්. නමුත් ඒක වෙන්න හේතු වෙන්නේ නැති සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඒ තත්ත්වයට අපි මෙහෙකයි අපි මේ ඒවා කියලා නැහැ. අපිත් මේ ඉදිරිපත් කළා. එතකොට සමාජය කියනවානේ හමුදාකරණය කියනවා. හමුදාමකටද සෞඛ්‍ය ගැන මොනවද දන්නේ ඕවා ගන්න යන්නේ කියලා නා හමුදාපති මොනවද කාර්යසාධක බලකායේ ලොක්කා වෙලා දින්නේ කොහොමද කියලාද ඔවත් තියෙනවා. තවත් වෛද්‍යවරයෙක්ද කියලා අවසානයේ අහනවා. වෛද්‍යවරයෙක්ද කියලා අහනවා. ඔව් විශේෂයෙන්ම අපි දකිනවා ඔය හමුදාපති දැන් ඔබතුමාලා මේ ආශ්‍රිතයවන් ගෙනහිලා නිරෝධායනය කරන කාරණාවත් එක ගත්තාම ඇතැම් නිරෝධායන පවුල් එහෙම් පිටින්ම ගෙනිච්චට පස්සේ ඔවුන්ගේ දේපල සම්බන්ධයෙන් යම් ප්‍රශ්න එනවා. දේපල සම්බන්ධයෙන් සොර සතුරන් සම්බන්ධයෙන් අපි දැක්ක පහුගිය දවස්වලත් කිහිපයක් වාර්තා වුණා. ඔවුන්ගේ දේපල ආරක්ෂා කරගන්න ඔවුන්ගේ හැම ගෙදරකටම ආරක්ෂාව දී දියන්න බැහැ කියන කාරණාව ඇත්ත. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඔබතුමාලාගේ තියෙනවා. මෙහෙමයි අපේ යම්කිසි ආකාරයක මුර සංචාර ක්‍රමවේදයන් යටතේ ඔබ නමුත් ඔබ හිතන්න දැනට පවුල් අපි අරන් ගිලා දිනවා 800කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන සම්බන්ධයෙන්. ඉතින් ඒ යද්දි ඒක තමයි ඉතින් අර සමගිය ශක්තියයි කියන යටතේ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතින් යම්කිසි පුද්ගලයෙක් මේකට පුරුද්දක් වශයෙන් හොරකමට පුරුදුලා ඉන්නවා නම් මේක අවස්ථාවක් කරගන්න අවස්ථාවක් නැතුව නෙමෙයි. නමුත් අපි කළ හැකි දෙයක් කරනවා. ඉතින් මයිදානේ ශ්‍රී ලංකා පොලිසිය දිනුත් ඒ ආකාරයෙන් ඒ ප්‍රදේශවල මුළු සංචාරය කරනවා. ගමක් එකතු වෙනවා. මම කිව්වනේ අර මම පෙරේදා කතා කරා කුවම මේ කර්මාන්ත ශාලාවල අධිපතිවරුන්ට නැත්තම් කලමනාගත කතා කරලා කිව්වා කියලා මොටෝ එකක් දුන්නයි කියලා මේ ඕකට්ටි කෙනෙක්වත් ආසාදිතයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ ඉතින් ගමෙමුත් ඒ කාලේ අර යුද්ධ තීද්ධ අපි ගම ආරක්ෂා කරගත්තා වගේ ක්‍රමවේදයන් මේ හැම දෙයකටම පොලිසිය හමුදාම කළ යුතුද කියන කතාව තියන්නේ නැතුව මම හිතන්නේ ගමෙත් අර ප්‍රජා කට්ටිය එකතු වෙලා මේ වගේ දේවල් කරලා මෙවැනි මේ අසාධාරණ නැත්තම් මේ වගේ අකටයුතු වලට සම්බන්ධ නොවන ආකාරයෙන් සමුගේ ගම බලා ගන්න පුළුවන් නම් අපේ රටේ ජාතික ආරක්ෂාව සහ මේ සෞඛ්‍ය ආරක්ෂාවට අනිකුත් මේ පාර්ශ්වවලට සම්බන්ධ වෙන හැකියාවක් ලැබෙනවා. තමන්ගේ අසල් රැසියා විශ්වාස කරලා වෙන්න පුළුවන් සමහරට මේ විදිහට ඒ පිරිස් නිරෝධායනට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා අසල් රැසියාගේ වගකීමක් තියෙනවායි කියන කාරණාව තමයි යුදහමදාපතිතුමා මූලිකව සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා නිට්ටඹුවෙන් එරික් මහත්මයා. ආයිබෝවන් එරික් මහත්මයා. එරික් මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. මම මේ කතා කරන්නේ නිට්ටඹුවේ රම්පමුණගම නිවාස ක්‍රමයෙන්. ඔබතුමා පොඩ්ඩක් අපිට ඇහෙනවා මදි. මම හලෝ දැන් ඇහෙනවද? ඔව් කියන්න. ඔව් මම කතා
ඔබට මේ මේ ප්‍රශ්න යොමු කරන්න කැමති මම යුද හමුදා ප්‍රතිතුමාට දැන් මම දැන් අද දැන් අපිට දින කීපයක් තිස්සේ පොලිස් ඇඳුම් නීතිය මෙහෙට පනවලා තිබුණා දැන් මම හිතන්නේ මේ වෙනකොට සතියකට විතර කාලයක් තිබුණා ඒ අතරතුර දැන් පහුගිය දවස් තුනේම මෙහි කඩ සාප්පු එතකොට උතුහල් මේ සේරම වහලා දාලා තිබුණේ එතකොට දැන් අද රෝල්ටි වල සදහන් කළා හෙට දවසේ උදේ 8 ඉඳලා මේ කඩසාප්පු විවෘත වෙනවා කියලා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නේ යුදහමදා ප්‍රතිතුමාට යොමු කරන්න කැමති. දැන් මේක විවෘත වෙන්නේ මේ කඩසාප්පු හෙට විතරක්ද නැත්නම් හෙට ඉඳලා දවස් කීපයක් තව ඉදිරියට තියෙනවද කියන පළවෙනි ප්‍රශ්නේ. එතකොට මොකද මේක පළවෙනි එක දවසක් නම් මේ එක දවසෙන් බඩු අරගන්න සෑහෙන සෙනගක් මේ කඩසාප්පු වලට යනවා. එතකොට මේ සෙනග වැඩිපුර ප්‍රමාණය ගැවසීම නිසා තව ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒකම දැන් මේ පොලිස් ඇඳුම් නීතිය නිසා මේ දින ගණනාවක් තිස්සේ අපේ ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය මුකුත් එන්නේ නැහැ. ලොරියක්වත් එළවලු ටිකක් කෑම ටිකක් ගන්න මුකුත් එන්නේ නැහැ. මේ ජනතාව ලොකු අසීරු තත්වයක ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට උපතුමාගෙන් මොකක් හරි පිළිතුරක් සහනදායී පිළිතුරක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි. ඔබතුමා කිව්වාගේ ඔබ දකින්න ඇති අපි ගිය සඳුදා වෙනකන් එක දිගට දින හතරක් අපි කඩසාප්පු බෙහෙත්ශාලා සියලුම විරුද්ධ කරලා තිබ්බා. එතකොට ඇඳිරි නීතිය පවත්වාගෙන යන ගමන් තමයි මේ තත්ත්වය ඇති කළ දුන්නේ. එහිදී ඒක පොඩ්ඩක් ආපහු නවත්තන්න හේතුුනේ දැන් මේ දින හතරක් කරලා තිබ්බත් මෙතුමා හෙට දවසේ දකින්වයි කියන වගේ තත්ත්වයක් මේ දින හතරෙත් දැක්කා. මොකද සමහර කට්ටිය අපි මේක අදිනලා ඇරලා තියනවායි ගුවන් පස්සේ අද යන්නේත් නැහැ හෙට යන්නේත් නැහැ අනිද්දා සමහරට යනවා හිතෙනුවන් පස්සේ හෙටවත් මේක දායිද ඇඳිරි නීතිය ලඟ වුණාම තමයි ඔක්කොම යන්නේ. ඇත්තටම සාධාරණ වෙන්න පුළුවන් අතේ මිතේ තියෙන මුදල් ප්‍රමාණය අනුවත් ඒක හම්බ වෙන ප්‍රමාණයට අනුව යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. බුදුමා පළවෙනි ප්‍රශ්නයක් හැටියට මම ඇහුවා මේක හෙට පමණයිද තියෙන්නේ කියලා. ඔව් බොහෝ දුරට මෙය හෙට දවසට පමණක් වෙන්න හැකියාව තිබෙනවා. මට මේක ස්ථිරවම කියන්න බෑ. නමුත් මම දකින විදිහට හෙට උදේ 8 ඉඳලා රෑ 10 වගේ කාල සීමාවකට මේක යොදවලා තියෙන්නේ. බොහෝ දුරට මෙය හෙට දවසට පමණක් වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය යම් කිසි හේතුවක් ඇරුණකොට වෙනස් වුණොත් ඇරෙන්න බොහෝ දුරට මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල මේ හෙට දවසට පමණක් වෙන්න හැකියාවක් තිබෙනවා. ඒත් එක්ක මුදුමාකුව කඩසාප්පු වල බඩු බාහිරද අඩුවක් තියෙනවා කියලා මේක වහාම අපි මේ දැන් මේක ඉවරන වහාම අපි දැනුම් දෙන්නම්. අපි බලාපොරොත්තුවක් ඇතුව ඒවා ගෙනල්ලා මේ වෙනකොට තියෙනයි කියලා බලාපොරොත්තුවක් ඇතුවයි මේ තත්ත්වය තීරණය කරනු ලබන්න ඇත්තේ රජයේ විසින්. ඉතින් එසේ යම් කිසි අඩුපාඩුවක් වෙලා ඒ ආකාරයේ අපහසුතාවයක් වුණොත් ඔබ කියන ඒ අපහසුතාවය තත්පුනොත් විතරක් සමහරවිට මේ වෙනස් වීමට හැකියාවක් තිබෙනවා. අපි අපේ ජනතාව රැක බලා ගන්න ඕනේ. කණ්ඩ මේ බඩගින්න තියන්න හැකියාවක් නැහැ. ඒ අනුව ක්‍රියා කිරීමේ හැකියාවකුත් නැතුව නෙමෙයි. ඔව් අවසාන වශයෙන් ඔබතුමාගෙන් මම කැමැති දැනගන්න විදහාවද දැන් අපි දැක්ක මුල් අවස්ථාවල ඔය අපි කියපු මුලින් සඳහන් කරපු බණ්ඩාරනායකපුර ඒ වගේම තමයි නාවික හමුදාවේ කන්දකාඩු මේ ආශ්‍රිත මේ කොරෝනා COVID-19 පොකුරු හඳුනා ගැනීමත් එක්ක අපි දැක්කා සමාජයේ රටේ මේක ව්‍යාප්ත වීම සඳහා ව්‍යාප්ත නොවීම සඳහා විශාල කාර්යභාරයක් කරා නොයෙක් දේවල් කරා දැන් අපි දකිනවා දැන් මේ පසුගියදා හඳුනාගත්ත එකත් එක්කත් අපි දකිනවා මේ වෙනකොට සමාජ මේ කියන්නේ අපි විශේෂයෙන්ම සිනමා මේ අද ඉඳලා වැල්ලා වසන්න විශේෂයෙන්ම තීරණ අරගෙන ඒ කියන්නේ ජනතාව ඒක රාශිය වෙන පොදු ස්ථාන පාලනය කරන්න විශාල කටයුත්තක් කරගෙන යනවා. නමුත් අපි දකිනවා තවමත් එහෙම නොකරන තැනුත් තියෙනවා. නොකරන දේවල් පිළිබඳවත් තාම අවධානයක් යොමු වෙලා නැහැ වගේ. ඇයි එහෙම කරලා තියෙන්නේ? සමහර තැන් සමහර දේවල් පිළිබඳව. ඒක ඉතින් නොකරන කට්ටියගෙන් අහන්න ඕනේ. රටේ මිනිස්සු ගුවන් පස්සේ මෙහෙම කරන්න එපැයි කියලා ඒ දේ කරනෝ නම් යම්කිසි ස්ථානවල අපි නොකරලා දිනවා. රජයක් වශයෙන් නොකරලා දිනවා නම් ඒක වෙනම කතාවක්. නමුත් ප්‍රශ්නේසේ නොවේ නම් මේ ආකාර යම්කිසි ස්ථාන වහද්දි කිය අනික් කට්ටිය මේකට අනුගත වෙන්නේ නැත්නම් ඒක ඔවුන්ගේ වගකීම. ඔබතුමා මීට ප්‍රශ්න තුනරිදුරු දිහුවා මේ වගේ රෙගුලාසි කියලා තියෙන නීතියක් අද රාත්‍රියේ දාන්න යන්නේ මොකද කියලා. ඒක පිළිතුරත් ඕක තමයි. ඉතින් ඒ වගේ සමහර කට්ටිය මේ රටේ ජාතික ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අනුගත නොවනවා නම් මෙවැනි කට්ටිය වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. බුගේ 5වෙනි 6වෙනි ප්‍රශ්නේ පිළිතුරත් එක තමයි මම අවසාන ප්‍රශ්නය පිළිතුරු දෙන්නේ. ඉතින් ඒකින්ද මම දකින්නේ ඔව් අපේ මේ ජාතික සෞඛ්‍ය ආරක්ෂාව ගැන මේ අවස්ථාවේ රටේ සාමාන්‍යයෙන් දවසකට 75ක් 100ක් නැත්නම් ඊට වැඩි සංඛ්‍යාවක් ওই දාසාදිත්‍යයන් හමු වෙන අවස්ථාවක
වගකියුතු ආයතනයේ විසින් පවත්වාගෙන නොපවත්වන්න කියලා නීති ගෙනලා නැති වුණත් හැම කෙනෙක්ටම තේරුම් ගත යුතුයි මම මේ කරන දේෙන් සමාජයට කොවිඩ් ආසාදනයේ වැපිරීමේ අවස්ථාවක් තිබෙනවද නැද්ද යන්න කියන එක. ඒ අනුව කටයුතු කිරීම සෑම බුද්ධිමත් ජනතාවගේම වගකීමක් වෙනවා. බුද්ධිගත් බුද්ධිමත් ආයතනයක ප්‍රධානීන්ට වගකීමක් වෙනවා. යම් කිසි පුද්ගලයෙක් අපි ගත්තොත් හෝටලයක් ගත්තොත් අපි දැක්ක පසුගිය කාල සීමාදී රාත්‍රී සමාජ ශාලාවල හෝටල්වල පිරිලා ඉතිරිලා ගිහිල්ලා අපිත් මේ මුඛාවරණ දාන්න කියන අපි දිහා බලන්නේ පිස්සුද වගේ අපි දිහා බලන්නේ. ඉතින් නමුත් ආත්මික කාර්ය සාධක බලකාය ප්‍රධාන වශයෙන් මම හෝටලේ ගන්න ගියත් අපි ඒ වගේ මූණ වහගෙන අපි ගිහුවෙ නැහැ මේ කට වහගෙන අපි ගියා. නමුත් කට්ටිය නිකන් අපි දිහත් බැලුවේ නිකන් ජෝක් එකකට වගේ තත්ත්වයක් තිබ්බා. ඉතින් නමුත් මම මේ කියන්නේ ඔබතුමා කියන එක්ස් වෙන තැන් සම්බන්ධයෙන් කියන්න දෙන්නේ රටේ නීති ගෙන්න මේව වහන්න ඕනේ නැහැ. පුරවැසියෙක් හැටියට ආයතනික ප්‍රධානීෙක් හැටියට ඔබ පෞද්ගලික ව්‍යාපාරය කරන ප්‍රධානීෙක් හැටියට ඔබගෙත් වගකීමක් තිබෙනවා. ඔබගේ ස්ථානයේ ඔබ රකින්නත් ඕනේ මේක. මේක කඩේ සීල් කරපු තත්ත්වයක් තිබේ කාලයකට ඉස්සෙල්ලා. ඒ තත්ත්වෙට එන්න ඕනේ නැහැ. ඉතින් ඔබ ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරනවා නම් ඔබ කරන ව්‍යාපාරයේ හින්දා මේ ස්ථානයේ රැක්‍රැස් වල යම් කිසි දැන් මේ සුබ මාර්ගක තිබ්බට දුර තියාගෙන මිනිස්සු වල බඩු ගත්තානේ. කඩවලට ප්‍රථම වතාවට දැක්කානේ වගේ මේ විනයක් තියාගෙන අපේ රටේ මිනිස්සු හැසිරෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒකේ තියෙන වාතාවරණය එතන තිබෙන මේ අපි කියන එන්වයරන්මන්ට් එකේ තියෙන පරිසරය අනුව තමයි මිනිස්සු හැසිරෙන්නේ. ඔබගේ ආයතනයේ මේ එහෙම කරන්නේ නැතුව දැන් මට ඊයේ කිව්වා එක්කෙනෙක් යම් කිසි ස්ථානයකට ඇතුළට ඇතුළතදී මේ රෝහලක මේ ඒ රෝහලේ මේ ඉන්න ආරක්ෂාවට ඉන්න මේ අහිංසක ආරක්ෂක නිලධාරියා කුවම මේක දාන යන්නේ කියලා වා කවුද අපිට කියන්නේ? අපි දන්නවා මේ මෙතෙක් කල අපි හිටියේ අපිට දුන්නේ නැහැ කියලා මේ ඊයේ මට කිව්වා එහෙම කතාව. ඉතින් ඒ ආරක්ෂක නිලධාරියාගේ රාජකාරණ යොදවන්නේ පෞද්ගලික ආයතනයේ ඒ දෙන්නේ. එවැනි තත්ත්ව තියෙනවා. ඉතින් මම දකින්නේ ඒක නෙමේ. පුරවැසියෙක් වුණාම අපගේ යුතුයකමක් තිබෙනවා අපි ආරක්ෂා සාධක ජීවත් වීමටත් ඔබ කැමති නැතුණත් අනිත් පුද්ගලයෙක්ට ඔබ නිසා හානියක් වෙන්න බැරි තත්ත්වයෙන් ජීවත් වෙනවා. ඒක හින්දා මේවැනි ආයතන රටේ පවතිනවා නම් රජයේ විසින් නීති ගෙනලා මේවා අහන්න කියන්න ඕනේ නැහැ. තමුන්ට තේරෙනවා නම් තමුන්ගේ ආයතනයට එක්රැස් වුණොත් යම් කිසි බලපෑමක් සමාජයේ මේ සෞඛ්‍ය රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙයි කියලා සෞඛ්‍ය ආරක්ෂක ප්‍රශ්නයක් වෙයි කියලා ඔබතුමාත් ඒක ස්වේච්ඡාවෙන් ඒ තානේ කාල සීමාවට වසා දමන්න දැනගන්න ඕනේ. ඔව් ඒ වගේම තමයි අවසාන ප්‍රශ්න දෙක විදිහට මම ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. රටේ බොහෝ දෙනාගේ අවධානයේ තියෙන්නේ හෙට ඇඳිරි නීතිය දායිද? ඇඳිරි නීතිය ඔබතුමා පෙර සඳහන් කරා වගේ ඇඳිරි නීතිය දාන්න එපා කියන කාරණා තමයි රටේ බොහෝ ජනතාව ඉල්ලන්නේ. ඇත්තටම දැන් තියෙන රටේ දැන් ඊයේ තත්ත්වයත් එක බැලුවම අද යහපත් තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වයේ උඩ මොන වගේ තත්ත්වයක් උද්ගත වේද ඉදිරි දින කිහිපය තුළ රට රටේ බුද්ධිමත්ව අපේ රටේ බුද්ධිමත් ජනතාව බුද්ධිමත්ව හිතෙනවා නම් තේරෙනවා ඇති දැන් 3 වෙනිදා ආසාදිතයක් හම්බ වෙලා අද දින 12ක් ගිහිලා මේ 13 වෙනි දවසට ඇවිල්ලා 14 වෙනි දවසටත් අපි පරිවර්තන වෙන කාලයක් එද්දිත් අපි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පමණයි එක් ඩිස්ත්‍රික් එක පොලිස් බස් ප්‍රදේශ කිහිප අඩුම ගානේ ඩිස්ත්‍රික් එකටවත් දාලා නැහැ ඇඳිරි නීතිය. අවම කරගෙන ජනතාවට වෙන පීඩාව අවම කරගෙන සෞඛ්‍යයත් රැකබලා ගනිමින් කොවිඩ් පැතිරීම වැළක්වන ආකාරයෙන් තමයි මේ තත්ත්වය අරගෙන යන්නේ. කිසිසේත් අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් රජයවත් මම දකින්න විදිහට බලාපොරොත්තුවක් නැහැ රටක් ඇඳිරි නීතිය දාගෙන දුවන්න. නමුත් යම් යම් පාර්ශ්වය ඒකටත් වරදවල් කියනයි දාන්න බැරි මේකයි රටම වහලයි කරගන්න බැරි කියලා අහන කණ්ඩායම් ඉන්නවා. විවිධ න්‍යාය ප්‍රත්‍යයට යන කට්ටිය මේවා කියනවා. ඊට පස්සේ අන්නකෝ කියලා. ඔය ඊට පස්සේ දැන් අහනා වගේ කන්නකෝ ඉනත් අනේ දේමුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේද? නමුත් අපිට කියන්න තිබෙන්නේ මම දකින ආකාරයෙන් මේ අවස්ථාවේදී රටක් ඒ ආකාරයේ ඇදිරි නීතිය දෙමීමේ කිසිදු බලාපොරොත්තුවක් අතිගරු ජනාධිපතිතුමාටවත් රජයටත් නැති බව අපි නියන්නේ. එම අවශ්‍යතාවයක් නැහැ. ඇදිරි නීතියක් පනවනවා නම් ඒ දැන් මේ අපි අර ඔන් ද ජොබ් ට්‍රේනින් වගේ ඊපාරේ තත්ත්වයට දුනහට පුළුවන් තරම් රට වහන් නැතුව යම් කිසි ප්‍රදේශයකට යමු. දකින්නදී පෙරේද අපි දැම්මා කටුනායක. ඊයේ දැම්මා කටුනායක. අද උදෑසනේදී කටුනායක පොලිස් වසමට දැම්මා. ඇයි දැම්මේ? ඒ යම් කිසි තර්ජනයක් වළක්ව ගන්න. ඉතින් කටුනායකට කලින් දාන්න තිබෙන්නේ නැද්ද කියලා අහන කට්ටිය ඉන්නවා නෝ. කටුනායක කලින් දාන්න තිබ්බා. හැකි උපරින්ම ඇදලා ගිහිල්ලා බැරි වෙනවා කියලා නෙමෙයි ඉදිරියේදී යමක් වෙයි කියලා වළක්වා ගන්න මේ දාලා තියෙන්නේ. ඒකින්ද ඔබ ගහපු ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නේ දෙකෙන් ඔව් දැනට රජය විසින් මේ අපි කතා කරන අවස්ථාවේදී රටට ඇඳිරි නීතිය දාන්න කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ.
ඊට අමතරව වෙනත් ප්‍රදේශයකට බුදුමහන වගේ දාණ්ඩත් මේ මොහොත වෙද්දි මේ රාත්‍රියේ 11:35 12 වෙන ලං වෙලා ඉද්දි බලාපොරොත්තුවක් නැහැ. නමුත් යම්කිසි ප්‍රදේශයකින් යම්කිසි ප්‍රදේශයකම් බහුල ලෙස හමු වෙලා කොයිද ආසාදිතයන් අපි දකින්නේ අද දිනේ තිබ්බ සංඛ්‍යාවන් අනුව බහුල වශයෙන් හමු වෙලා ඒ ප්‍රදේශය වෙනත් ප්‍රදේශයකට තර්ජනයක් වෙයි කියලා හිතුනොත් පමණක් ඉතාමත්ම මේ හොඳ සැලසුමකට හිතලා බලලා අතිගරු ජනාධිපතිමා විසින් රජයේ විසින් මේ තීරණය ගනු ලබයි. අපි හැමෝගෙම වගකීම තමා වගකීමෙන් යුතුව වැඩ කරවොතින් අපිට හෙට දිනේ යහපත් වෙයි කියන එක තමයි යුදහමදාත්මා සඳහන් කරන්න විශේෂයෙන්ම මම කැමැති යුදහමදාත්මා මේ කරුණු කාරණා පසෙක තියලා එක් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න. අපි දැක්ක පහුගිය කාලේ රටේ වෙච්ච සිදුවීම් එක්ක දැන් සිදුවෙන එන තොරතුරු වාර්තාත් එක්ක රටේ හිටපු බුද්ධයන්සේ විනයම් කාරණා වලට අවධානය යොමු කරපු නිසා අපේ රටේ අවාසනාවන්ත ප්‍රහාරයක් පසුගිය 2019 වර්ෂයේ සිදු වුණා. දැන් රටේ බුද්ධයන්ස සියල්ලම මේ සියල්ලම කියන කාරණාව මම කිව්වට නිවැරදිද මම දන්නේ නැහැ හරියට. රටේ ඉන්නේ බුද්ධයන්ස නිලධාරීන් මේ වෙනකොට මේ COVID-19 වෛරස් රෝගීන් හඹාගෙන ගිහිල්ලා උන් සම්බන්ධයෙන් හොයාගෙන යන්නේ. මෙවැනි අවස්ථාවක ඒ අවස්ථාවෙත් එහෙම වෙලා තිබුණා හින්දායි කියනවා මේ වගේ ප්‍රහාරයක් අපේ රටට ඇති වුණේ කියන කාරණා දැන් කරුණු වාර්තා වෙනවා. රටේ ආරක්ෂාව පිළිබඳව වෙන මේ කොවිඩ් වලින් සෞඛ්‍ය පැත්තේ ආරක්ෂාව නෙමෙයි වෙන සම් ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද අවසාන වශයෙන්? ඔව් අනිවාර්යයෙන්ම දැන් මෙහෙමයි. ඔබයි කියන අවස්ථාවේ තිබ්බ හිටපු ක්‍රමවේදයන්ුයි ඒ ස්ථානවල හිටපු පුද්ගලයා අතරයි දැන් ඉන්න සත්‍යයයි බොහොම වෙනස්. අපි උදාහරණයක් ගත්තොත් අපි සෑම සතියකම ගරු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අපේ ජෙනරාල්වරයා යටතේ අපගේ බුද්ධ්‍යංශ සහ හමුදා ප්‍රධානීන් පොලිස්පතිතුමා ඇතුළු සියලුම අයවලුන් හමු වෙලා ඒ සතියේ ප්‍රගතියත් ඊළඟ සතියට විය හැකි දේවලුත් තර්ජන සි පිළිබඳව ගත්තම මේ ආරක්ෂාව සම්බන්ධ ගත්තම ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ටෙරරිසම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය අන්තවාදය අපරාධ සම්බන්ධයෙන් ජියෝපොලිටික ලෝක තත්ත්වයේ සම්බන්ධයෙන් මේ ආදී කරුණු කොටස් පහකට අපි කඩාගෙන මේක අපි මේ පිළිබඳව විශ්ලේෂණය කරනු ලබනවා. මේක හැම සතියෙම කරනවා. ඒ කියන්නේ රටේ ඉන්නේ සියලුම බුද්ධිංශ නිලධාරීන් මේ සඳහාම යොදවලා නෙවෙයි. නෑ. ඒක කිසිසේත් මේ රටේ බුද්ධිංශ මම ඔය කියපු කොටස් පහටම යොදවලා තියෙනවා. ඒ කොටස් පහම පස්සෙන් පන්නනවා. ඒ අතර තමයි මේ මේ COVID-19 සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා තියෙන යම් කිසි කොටසක් පමණ අපිට COVID වලට ඔක්කොම දාන්න බෑ. රටේ ජාතික ආරක්ෂා විදිහට වැදගත් වෙනවා. එතකොට අපිට මේ අපරාධ රැල්ල නවත්තන්නත් ඕනේ. ඒකත් කරගෙන යනවා. ඊයස්සේ කුඩු වල එනකත් කරනවා. මේ ඔක්කොමත් අල්ලගෙන යන සාත්තේ එක කොටසක් පමණයි මේ සෞඛ්‍ය පැත්තට දාලා තියෙන්නේ. ඉතුරු කොටස් ඔබතුමා හෙව්වා පසුගිය කාලෙක යම් කිසි කාලයක් වහනුගේ දේවල් වෙලා ඇති. මේ අපේ කාලේ ඒවා වෙන්න දෙන්නෙත් නෑ. ඔබ හෙව්වා සාහතිකයක්. ඔව් අනිවාර්යයෙන්ම දැන්ට ජාතික ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා සෑම සතියෙම දිනයක පැය 3-4 කාල සීමාවක් හමුදා ප්‍රතිරෝධය දෙනත් එක්ක ආරක්ෂක ලේකම්තුමත් එක්ක ජාතික බුද්ධි ප්‍රදානියත් එක්ක ඒත් එක්කම විශේෂයෙන්ම ජාතික බුද්ධි සේවාවේ ප්‍රදානියත් එක්ක මේ සියලු අග්‍රාමාත්‍යතුමත් එක්ක විදේශ අමාත්‍යතුමත් එක්ක මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා විදේශ ලේකම් මහබා නැත්නම් මුදල් අමාත්‍යාංශ ලේකම් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෑම සතියක හමු වෙනවාමයි හමු වෙලා මේක විශ්ලේෂණ කරනවාමයි. එහෙමනම් මේ බුද්ධිංශ ඔක්කොම බුදිය කියලා දන්නේ තත්ත්වයක් ආවොත් මිස එහෙම තත්ත්වයක් වෙදෙන්නේ නැහැ ජාතික ආරක්ෂාව තහවුරු කියලා කියන්න පුළුවන්. ඔව් විශේෂයෙන්ම රට තුල නැවත වතාවක් මේ හිසවත ඔසවලා තිබෙන COVID-19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට රටේ ජනතාවගේ වගකීම කුමක්ද කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා අද දිනේ ගෙවුණු සතිය වැඩසටහන සහභාගී වූ යුද හමුදාපති ලොත්නා ජෙනරාල් සවෙන්ද සිල්ලා මහත්මෙනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දිනේ වැඩසටහන සහභාගී වීම සම්බන්ධව. එහෙමනම් අපි ලබන සතියේ සුපුරුදු පරිදි ගෙවුණු සතියෙන් හමු වෙමු.